ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අනේ හරිෂෝ කුසුම් මම මේ සිරප්පු නැතුව නීරක ඇවිදගෙන යනවාමයි බලාගෙන ඔයා වැටේ නෑ පිස්සුද මට පුරුදු නැතුණාට මං වැටෙන්නේ නෑ හැබැයි ඉතින් වැටුණොත් මට නාගෙන තමයි එන්න වෙන්නේ කුසුම් කුසුම් මේ බලන්නකෝ මේ වතුරේ මාළු කුඹුරු වල තියෙන හැමදිය කඩਿੱත්තකම මාළු ඉන්නව පද්මි අනේ හරිෂෝ මෙයාලගේ නම් මොනවද දිය කඩිති වල තිත්ත පැටව ඉන්නවා තව කණයි එතකොට දණ්ඩි පැටව වහනම් හරි වාසනාවන්තයි කුසුම් මේ වගේ ගම්ක ජීවත් වෙන්න මට නම් ආසාවේ බෑ නගර ජීවත් වෙන අපි ඉන්නේ අපායක නේද ඒකේ කෙනා හිතන හැටි පත්නි ගමක ජීවත් වෙන සමහර අය හිතන්නේ නගරේ තමයි හොඳ කියලා එයයි හිනමවන්නේත් කවදා හරි නගරෙට යන්න. හානේ ඇත්තද? එයා නම් හරි මෝඩයි. අම්මෝ මම නම් ඊට පස්සේ හින දකින්නේ ගමට මෙන්න. ඔයාට කවදාකවත් ගමකට එන්න ලැබෙන්නේ නැහැ. ඔයයි එහෙම කියන්නේ? ඔයා ඉපදිලා හැදෙන වැඩුනේ නගරේ. එහෙම කෙනෙක්ට ගම කැවිත් ජීවත් වෙන අමාරුයි පත්නි. ඇයි බැරි? මං හරි ආසයි මේ ගමේ ජීවත් වෙන්න. මේ වාට පේන දේවල් විතරයි පත්නි. ගමක මීට වඩා කටුක පැත්තක් තියෙනවා. මොකද්ද කුසුම් ඒ කටුක පැත්ත? දුප්පත්කම. අයියෝ ඒක මොකද්ද? ජීවත් වෙන්න පෝසත්ම වෙන්න ඕනද? ජීවත් වෙන්න ඕන සන්තෝෂෙ විතරයි. දැන් මං ඔත් එක්ක සන්තෝෂෙන් ඉන්නේ. ඒත් ගෙදර ගියාම ඒ සන්තෝෂෙ නෑ. ඇත්තමයි කුසුම්. මං කවදා හරි ගමක ජීවත් වෙන්න එනවා. බලාගෙන ඉන්න. ඔයාගේ අම්මයි තාත්තයි නැන්දයි මාමයි ඔයාට ගමේ පදිංචි වෙන දිනකම්. ඒක හරි වැඩක් නේ. හොඳයි. මං ගොවියෙක් එක්ක යාළු වෙනවා. එතකොට මොකද කියන්නේ? ඒකට විරුද්ධ වෙන්න කාටවත් බෑනේ. මං ඒ ගොවියව බැඳලා එයාත් එක්ක ගමේ පදිංචි වෙනවා. අනේත් මං ඇඹුල එහෙම හදන්න දන්නේ නෑනේ. කුසුම්මට ඒව කියලා දෙනවද? හොඳයි හොඳයි. මං කියලා දෙන්නම්. ඉස්සෙල්ලා එයා ගමේ පදිංචි වෙන්න ඉන්නකෝ. ඔයා මට හිතෙන් හිනා වෙනවා ඇති නේද? මං මොඩයි කියලා. මං කිව්වේ මගේ හිතට දැනෙච්ච දේ කුසුම්. මං හරි ආසයි ඔයගොල්ලෝ වගේ සතුටින් ආදරෙන් මේ වගේ සුන්දර ගමක ජීවත් වෙන්න. මං වැඩි හිනා වෙන්නේ පද්මි. මට ඔයාගේ හැඟීම් තේරෙනවා. කුසුම්. අර කොක්කු නේද? ඔව්. ඇයි ඔයා මීට කලින් කොක්කු දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඒත් මෙච්චර ළඟට නෙමෙයි. මේ කුඹුරට වෙලා නිදැලේ ජීවත් වෙන්න ලැබිච්ච මේ කොක්කු මට වඩා වාසනාවන්තයි නේද කුසුම්? අපියා. ඉතින් කොහොමද නිමත්? ඔයා තාම හිතේ අප්සෙට් එකෙන් දින්නේ. නෑ ශිරුම්. දැන් ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි. ඔයාගේ හිත ශක්තිමත් වෙන්න ඕන. ඒක හදාගන්න පුළුවන් වෙන්න ඕන. මොන ආයෙමත් කවුරුවත් නිසා හිත අප්සෙට් කරගන්න එපා. ශිරෝමි මේ සතියන්තේ ගෙදර ගියේ නැද්ද? ගියා. මං ඊයේ හවස තමයි ආපහු හොස්ටල් එකට ආවේ. දැන් එක දිගටම පාඩම් කරන්න ඕනනේ. ඒ නිසා දැන් මම ආපහු ගෙදර යවෙන්නේ.
පොත් වගේයක් ගන්න ගිය වෙලාවක මේ පොත දැකලා ඔයා කැමති වෙයි කියලා හිතලා ගත්තා. අනේ thank you නිමා. ෂිරෝ මියවදා මට මොනව හරි ගෙනලා දෙනවනේ. මං තාම ෂිරෝ මිට මොනවද දීලා නැහැනේ. ඒකට කමක් නැහැ නිමා. ඔයා මට යමක් දුන්නොත් මට ඒක ගොඩාක් වටිනවා. අනේ ඔය පුත නම් ඒ තරම් වටින එකක් නෙවෙයි ෂිරෝමි. වටිනාකම තියෙන්නේ දෙන දේ නෙමෙයි නිමා. ඉතින් කියන්න බලන්න. ඔයා ගමේ ගිහින් මොනවද කරේ? විශේෂයක් නැහැ. මේ දවස්වල අපි අලුතෙන් ගෙයක් හදනවා. ඒ නිසා ගෙදර ටිකක් කලබලයි. ඔයාගේ අම්මයි තාත්තයි කොහමද? සැරයිද? අම්මලා ටිකක් සැරයි. ඒ තාත්තා නම් ගොඩාක් වෙනස් චරිතයක්. එයා හිතින් අපිටත් වඩා තරුණයි. අපේ තාත්තත් එහෙම. ඔයාට යව හම්බුනාම ඔයා යාට කැමති වෙයි. මං අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම වගෙන කියලා තියෙනවා. වෙලාවක ඔයා අපේ ගෙදර එනවා කියලාත් කියලා තියෙනවා. ඒත් කොහෙද ඉතින්? ඔයාගේ තියෙන ආඩම්බරකමට ඔයා අපේ ගෙදර එන්නේ නැහැනේ. ශිරෝමියයි මට මේ තරම් කැමති. ඒක නම් දන්නේ නැනි මල්. ඔයා කියන්නේ මගේ හිතේ හීනයක්. අපි හම්බ වෙච්ච දවස, අපි ආශ්‍රය කරපු කාලේ හැමදාමත් මගේ හිතේ තියේවි. ශිරෝල් මටත් හම්බෙච්ච හොඳ යහළුවා, සහෝදරයා. මං දවසකුත් කිව්වේ ඔයා කවියක් වගේ ගැහැණියක්. නිමල්ට මා විතරද කවියක් වගේ පේන්නේ? එතකොට කුසුම්? අනේ නිමල්, මං එහෙම ඇහුවම ඔයාගේ හිතට හිතුණාද? එහෙම නම් මට සමා වෙන්න නිමා. මං එහෙම ඇහුවේ ඔයාගේ හිත රිද්දන් හිතාගෙන නෙමෙයි. නිමා, ඔයා මේ ගමන ගමේ ගියාම ඔයාට කුසුම හම්බුණාද? ඔව්. මොනවා වුණත් ආයෙත් හිත අප්සෙට් කරගන්න එපා. වෙනත් කෙනෙකුට ආදරය කරන කෙනෙක් ගැන හිතලා වැඩක් නෑනේ නිමා. එයාව මතක් කළා දාන්න. ශිරෝමිට මට ඊගෙන යමක් කියන්න තියෙනවා. නෑ නෑ නිමා, අපි ඊගෙන කතා නොකරමු. ඊගෙන කතා කරන්න ගියොත් වෙන්නේ ආපෝ ඔයාගේ හිත පෑරෙන එක. ඒ නිසා අපේ කාලයට බාර කරමු. ඔයාට පුළුවන් වෙයි ඔයාගේ හිත හදාගන්න. කොහොමද මචං මේක ලියන්නේ? අපි මචං ඕක හින්දියෙන් ලියමු. ඔබට පිස්සුද? සිංහල පත්තරවල හින්දි දැන්නේ ලියනවද? ඔබට මොළේ කලඳක් නැහැ. ඒක නම් ඇත්ත මචං. ඔය කතාව නිතරම අපේ අම්මත් කියනවා. එහෙම නෙමෙයි. මේ දැන්වීම දැක්ක ගම මිනිසුන්ගේ ඇස් යන දැන්වීමක් වෙනවා.
ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි දෙන්නගේ පින්තූරේ පත්තරේ යනවනේ. ඒක දැක්ක ගමන් කට්ටිය බලයි. දැන් මොකද්ද මචං අපි මේකට දාන්න මාතෘකාව? අපි මෙහෙම දාමු. අපි දාමු නැගීගෙන එන අපිට අත දෙන්න කියලා. අපෝ ඒක මා හිඟන දැන්වීමක් නේ. එහෙම නෙමෙයි. ඒක ඇඟට දැනෙන මාතෘකාවක් වෙන්න ඕනේ. මට නම් තේරෙන්නේ නැහැ මචං මේක ලියන්නේ කොහොමද කියලා. මේක ලියන්නේ කොහොමද කියලා මම දන්නවා නං. මම සිංහල පෙළ වෙන්නේ නැහනේ. ඌ මචං මට තේරෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? මට හොඳ අදහසක් ආවා. අපි මේක කපු මාස්ටර්ට කියලා ලියාගමු. අන්න වැඩි. එයා තමයි මේක ලියන්න සුදුසුම කෙනා. එයා අරලු බුලු නෙල්ලි දාලා යසාගියට ලියයි. දැන් මචං ඔබට හොඳටම විශ්වාසද? මේ දැන්වීම ගියාට පස්සේ අධ්‍යක්ෂවරු අපිට කතා කරයි කියලා. නැත්තම් මචං අද කාලේ අධ්‍යක්ෂකවරු බලන්නේ අලුත් මුහුණු දිහා. අපි වගේ පෙනුම තියෙන දක්ෂතාවය තියෙන ආ අද කාලේ ඒ වගේ නළුව අඩුයිනේ බලපන් අපේ මොනවාද අඩුපාඩු අපිට අඩුවකට තිබුණේ සටන් කලාව විතරයි දැන් ඒකත් පුළුවන්නේ ඕ මචා පෙම්වතුන්ට බැරි නම් අපි දුස්ත්‍යාගේ චරිතයට හරි ට්‍රයි කරමු බලන් යනකොට දුස්ත්‍යත් ඉතින් හීරෝ කෙනෙක් මචං අපිට බැරිද ඔබාර කිව්වා වගේ අපි මේ දැන්නේ ඉන්දියෙන් ලියලා ඉන්දියාවේ පත්‍රවලක් දාන්න අන්න අදහස මචං ඔබ කල්පනා කළොත් හොඳ අදහස් එනවා ඒත් ඔබ කල්පනා කරන්නේ නැතිකනේ වැඩි ඔව් මචං අපිට පොඩි කාලෙමයි කල්පනා කරන්න තිබුණේ එහෙම අපි ඔළුව පාවිච්චි කරලා තිබුණා අද වෙනකොට අපි මිනිස්සු කනගාටු වෙන්න එපා මචං ජීවිතේ තියෙන්නේ ඉගෙන ගන්න වැටෙන්න ඕනේ නැගිටින්න ඒත් මචං අපි උපන්දා ඉඳලා වැටෙනවනේ දැන් බලපන් පෙමතුන් වීමේ අපේ හිමි එතකොට නළුවන් වීමේ අපේ හිමි අද වෙනකම් මේ දෙකටම අපිට ලං වෙන්න බැරි වුණානේ ලං වෙන්න එනකොටම වැටෙනවා ජීවිතයේ කිසි දෙයක් අත්හරින්න හොඳ නැහැ. උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරලා හරියන්නේ නැත්නම් ආයෙත් උත්සාහ කරන්න ඕනේ. ඔය කියමනකුත් තියෙන්නේ උත්සාහවන්තයා ජය ගනී කියලා. ඒකනේ. ඔව් මචං. අපි දෙන්නම එකතු වෙලා උත්සාහවන්ත වෙමු. අපේ හීනේ ඉෂ්ට වෙනකන් අපේ උත්සාහය අතාරින්න නැතු ඉමු. කවදා හරි අපේ හීනේ සැබෑවේ. दिल मचलता है जीवित हरी पुदुमाई रेनु बलन पहुगे दवास्टिके मगे हिते महापालु आक्ति बुना एक महिमा विनाशे कीरा मन्ना हीने किंवा थितु वेने हीने है बैवेन्ने कलिंग හීන බිඳවැටෙනවා දැනෙන එක හොඳයි. එතකොට තමයි හීන හැබෑවීමේ සතුට හොඳටම දැනෙන්නේ. බලන්නකෝ. ලොකයේදී මගේ අතර ඇතුළේ පටලැවිල්ල. එයා හිතලා මට කවුද ඉන්නවා කියලා. මං හිතුවා එයාට කවුරු හරි ඉන්නවා කියලා. තව ඩිංගෙන් හරි වැඩක් තමයි වෙන්නේ. දේවල් කෙලින් කතා නොකර පහෙන් ඔරුව කතා කරන්න ගියපම මොහොම තමයි ඔයා නම් කිය කෙලින් කතා කරන්න කොහෙද පහෙන් ඔරුව කතා කරන්න ගිහිල්ලා මගේ ඇඟ සීතල වෙලා ගියා ජීවිතේ කවදාකවත් මට එහෙම තිබෙස්මක් දැනෙන්නේ නැහැ මම බලපුවම එක පේනවා ඔයත් දරේ
මගේ මූණ බැලුවම ඔයාට වෙනසක් පේනවද? අනිවාර්යෙන් සෝමෙක් මට විහිද කරා. බලන් හිටියා වගේ දේවල් කියවන්න ගත්තා. මම සද්ද නැතු හිටියා. අන්තිරේ කියන්නේ යාළුවන්ගේ ජීවිතයට ගොඩක් වටින දෙයක් කිසි. ඒක තමයි ඔයාට දැනෙන්නේ. හිතට සන්තෝෂයි වගේම බයකුත් දැනෙනවා. ජීවිතේ අපි බලාපොරොත්තු වෙන දේවල් ලැබුණම අපිට හරි සතුටුයි. ඒ බැරි වෙලාවත් ඒ දේවල් අහිමි වුණත් ඇයි ඔයා හැම වෙලාවෙම ජීවිතේ නරක පැත්තම දකින්න හදන්නේ? අනේ මන්දරේ මට එහෙම දැනෙනවා. යමක් නොලැබුණාම දැනෙන වේදනාවට වඩා ආස කරන දෙයක් ලැබිලා ඒ දේ අහිමි වුණා මට දරා ගන්න බැරි වෙයි. මගේ හිත ඒ තරමටම බලාපොරොත්තු වෙමින් පිළිලා මට බය හිතෙනවා කවදාකවත් ඒ දේවල් ඉෂ්ට කරගන්න බැරි වෙයි කියලා. කියන්න අපේ හිතවලට ඒ දේවල් කොහොමදක් දැනෙන්නේ මම තමයි කිසි. ඒත් බලාපොරොත්තු වලට බය වෙලා බෑනේ. ජීවිතේ බලාපොරොත්තු වෙනනේ. ඔව් මම මගේ හිත හදාගන්නවා. හිත දුරවල කරගෙන ජීවත් වෙන්න බෑ තමයි. ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් ලැබුණාම හිත ශක්තිමත් කරගන්න ඕන තමයි. ඔයයි නිමලයයි හොඳට ගැලපෙනවා. ඔය දෙන ගොඩාක් සන්තෝෂෙන් ඉඳී කියලා මට හිතේ විශ්වාසයි. ඔය දෙන්නගේ සම්බන්ධය විරුද්ධ වෙන්නේ කාටවත් ඉන්නවට නෙවෙයි. හිමාලයේ ගෙදර කට්ටි වුණත් ඔයාලට කොච්චර ආදරේද. ඒගොල්ලෝ ඔය දෙන්නගේ සම්බන්ධය කැමතියි කිසි. වැඩිහිටියන්ට හිත රිදවන්න වෙන්නේ නැත්නම් මට ඉච්චරයි. මම ඒක කොහොමවත් කරන්න බැරි වෙනවා. මම දන්නවා අම්මයි තාත්තයි අපේ ලොකුම හිතන්නේ කොච්චර සාධාරණද කියලා. තමන්ගේ දරුවෝ තමන්ට විරුද්ධ වෙන එක නෑ කියලා හැම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු කඩගන්න එක තමයි. මෙතනින් ආඩියෝද මේ මෙතන හැමෝටම පේනවනේ අපි අතෙන්ට යමු මෙතන හැමෝටම පේන්නම් මොකද ළමයෝ වාඩි වෙන එක වැරද්දක්ද දෙන්නේ කතා කරන්න ඕන හිටගෙනමද එහෙම දෙයක් නෙමේ පත්මිනේ කමක් නැහැ ඔයා කියන නිසා අපි මෙතනින් වාඩි වෙමු. ඔයාගේ දෙට මොනවද කියලා දාවි? මේ පුස්තකාලයට යනවා කියලා. ඒක හරි වැරදීනේ. ඇයි ගෙදරට බොරු කිව්වේ? බොරු කියන්නේ නැතුව මං ගෙදරට වෙන මොනවා කියන්නද? දෙමාපියන්ට බොරු කියන්න හොඳ නෑ කිච්චිරි. ඔයාට කියන්න තිබුණේ ගෑල් ළමෙක් හම්බෙන්න යනවා කියලා. එහෙම කිව්වනම් හොඳට තියෙයි. ඇයි හොඳට තියෙයි කියන්නේ? බොරු කියන එක තමයි නරක. ඇත්ත කිව්වම කිසි ප්‍රශ්නයක් නැහැ. පත්මිනී
ඇයි මට එන්න කිව්වේ? එන්න කිව්වේ කතා කර කර ඉන්න. ඇයි කතා කර කර ඉන්න අකමැතිද? එහෙම එකක් නෙමෙයි. ඒත් මෙහෙම දැනක කවුරු හරි දැක්කොත් කවුරුත් දැක්කම මොකද? මේක ප්‍රසිද්ධ තැනක් නේ. ඒත් කවුරු හරි ගෙදරට ගිහින් කිව්වොත් මම පුස්තකාලයට යනවා කියලානේ ආවේ. ඒකයි. අනේ දැක්කනේ මං කිව්වේ. ගෙදරට බොරු කියපු එකේ තමයි වැරද්ද තියෙන්නේ. හොඳයි. ඔයා මගෙත් එක්ක මේ වගේ තැනකට ආවා කියලා ඔයාගේ අම්මයි තාත්තයි දැනගත්තොත් ඒගොල්ලෝ මොනවා කියයිද? මොනවා කියයිද දන්නේ නැහැ. ඒත් ඉතින් මේක වැරද්දක් නැහැනේ. අපිට කටවල් දීලා තියෙන්නේ ඒව පාවිච්චි කරන්න. අපි දැන් කරන්නේත් ඒකමයි. කටවල් පාවිච්චි කරන එක වැරද්දක් තියෙනවද කිච්චරි? අනේ මන්ද පත්මිනි. ඔයා හිතන හැටි මට නම් තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බෑ නම් තේරුම් ගන්න නැතු ඉන්න. ඇයි මහන්සි වෙන්නේ? මෙහෙම කතා කර කර ඉන්න අපේ අතර තේරුම් ගැනීමක් වුණාද? ඔයා නම් හිතන්නේ හරියට හිපියෙක් වගේමයි. මට හරි සතුටුයි. ඔයාත් හිපියෙක් වෙන්න කිච්චිරි. එතකොට අපි දෙන්න අතරේ ප්‍රශ්න නැහැනේ. හිපියෙක් වෙන්න වෙන කාවරි හොයාගන්න. මට අවශ්‍යතාවයක් නැහැ ජීවිතේ ඔහෙ පාවෙන්න. ඊට වැඩිය වටිනා අරමුණක් මට තියෙනවා. අම්මෝ මෙන්න මෙයාට තරහ ගිහින්. ඇයි කිච්චිරි ඔච්චර තරහ යන්නේ? ඔව අමතක කරලා hina වෙන්න. මට බෑ. ඔයා hina වෙන්න. එහෙනම් මම ඔයා හිනාගස්සන්න. මම ඔයාට විරිත්තන්න. එතකොට ඔයාට හිනායයි. ඔයාට බෑ මාව හිනස්සන්න. මං ඇත්තටම තරහෙන් ඉන්නේ. මේ බලන්න මන් දිහා. නිවාඩු කාලේ මොකද කරන්නේ? විශේෂයක් නෑ රේනු. ලොකයිලා අලුත් ගෙදරට යන එකේ වැඩ වැඩ ටිකක් උදව් වෙන්න ඕනේ. ඔයත් එනවද මාත් එක්ක? එන්න. හැබැයි ඉතින් මම බාධාවක් වෙයිද දන්නේ නැහැ. මොකටද බාධාවක් වෙන්නේ? කුසු අර බලන්න කවුද එන්නේ කියලා. ලොකු මස්සිනා. ඔයා නම් හරි නරකයි. ආ දෙන්න එකටමයි නේ. එහෙම තමයි හොඳ යාළු වුණාම. හරි හරි. කොහෙද දැන් මේ හොඳ යාළුව දෙන්න යන්නේ? යාළුව දෙන්න ඇවිදින්න ආවා. දෙවෙනිය කවද ගෙදර ආවේ? මම ගෙදර ආවි දවස් දෙක තුනක් වෙනවා. සතියක්ම නිවාඩු දාලා ආවා. ගෙදර වැඩ තියෙන නිසා. ඔච්චර නිවාඩු ගන්න පුළුවන්ද රස්සාවකට ගියාම? ඔයගොල්ලෝ නතරන් ඉතින් නිවාඩු නැහැ. හැබැයි ඉතින් කලින් කිව්වොත් නිවාඩු ගන්න පුළුවන්. අපිට කොහෙද දෙවෙනියයි නිවාඩු. පාඩම් කරන එකයි ඉස්කෝලේ යන එකයි නේ කරන්නේ. ඇයි? ඔයාලට ඉස්කෝලේ යන්න තියෙන්නේ දවසෙන් භාගයයිනේ. සෙනසුරාදා ඉරිදත් නිවාඩු. ඔන්න පොයේ දවසක් ආවොත් ඒ දවසටත් නිවාඩු. ආණ්ඩුවේ මොන හරි නිවාඩුවක් වැටුණොත් ඒ දවසටත් නිවාඩු. ඒක විතරක් නේ. වාරයකට සැරයක් අනිවාර්යයෙන්ම මාසයක් නිවාඩු හම්බ වෙනවා. ඒකට අපි උදේ පටන් ගත්තාම හවස් වෙනකම්ම වැඩ. හැබැයි මට නම් ආ ඉස්කෝලේ යන්න හැමුණොත් මම පැනලා යන්නේ. මොකද දන්නවද? නිවාඩු ගොඩක් තියෙනවනේ. එහෙනම් රෝහණ අයියට මං අදහසක් දෙන්නද? මොකද්ද? ඔයා ඔය රබර් රස්සාවත් ඇරලා ගුරු වෘත්තිය තෝරගන්න. මම නම් ගුරු වෘත්තියට ආවොත් හොඳට තියෙයි. ගුරු වෘත්තිය කියන්නේ කොයිතරම් වටිනාකමක් තියෙන රස්සාවක්ද? ඒ රස්සාවට මගේ කිසිම වටිනාකමක් නැහැ. මම නම් හිතන්නේ ඔය දෙන්නා ඒකට හොඳට ගැලපෙනවා. කුසුම් අසනද්ද ගුරුවරියක් වෙන්නේ.
මං තාම ඒ ගැන හිතලා නෑ දෙවෙනි අයියේ. ඒත් මං ගුරු වෘත්තියට කැමතියි. අම්මා තාත්තා වැඩිහිටියෝ ඇරුණම අපිට ජීවිතේ පාර කියලා දෙන්නේ ගුරුවරු. ඔව්. ඒක නම් ඇත්ත තමයි. හැබැයි ඉතින් මටත් ඔය දේ තේරුණේ ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ. ඔයාලා නම් හොඳ කීකරු ළමයි. කීකරු ළමයිට තමයි ගුරුවරුන්ගේ ආදරය ලැබෙන්නේ. ඒකට මම ඉස්කෝලේ ගියපු කාලේ. තනි කර ඒකේ අනිත් පැත්ත. වැරදි කළා විතරක් නෙවෙයි. ගුටිත් කෑවා. ඒ කාලේ ගුරුවරු දඬුවම් දෙද්දි මං හිතුවේ ඒ හිම කරන්නේ අපේ තරහට කියලා. හැබැයි ඉතින් දැන් තමයි තේරෙන්නේ ඒගොල්ලෝ එහෙම කරේ අපිට තියෙන ආදරයට කියලා. දෙවෙනි අය ඉස්සර කොයිතරම් නම් දඟද. gedara ditth ehemai school ditth ehemai. මට මතක් වෙන්නේ ඉස්සර දෙවෙනි අයියා පිරිමි ළමයින්ගෙන් චොක්ලට් ගන්නවා. ඒගොල්ලෝ කැමති ගෑන් ළමයින්ට දෙන්න කියලා. ඒ කරලා ඒව යාළුවොත් එක්ක බෙදාගෙන කනවා. ඔයගොල්ලෝ මම ගැන ඔක්කොම දන්නවනේ. හැබැයි ඉතින් ඉස්සර එහෙම වුණාට දැන් නම් එහෙම නෙවෙයි. හොඳද? රෝහණ අයියා ඉතින් දැන් නම් සාන්ත දාන්ත තීන්ත කූඩුවක් තමයි. නන්දාවතියේ 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 නන්දාවති මගේ ආලබැඳ රත්තරනේ නන්දාවති මගේ ආලබැඳ රත්තරනේ නන්දාවති නිල්මිණි කැටසේ ඇගෙනෙත් දිලිසේ නිල්මිණි කැටසේ ඇගෙනෙත් දිලිසේ නාදලු පෙතිසේ ඇගේ තොල් දිලිසේ නාදලු පෙතිසේ ඇගේ තොල් දිලිසේ නන්දාවති ඒ නන්දාවති ආ නන්දාවති ඒ අදා අප කපුන්නේ මම මේ නන්දාවතිට සින්දු කියනවා අපේ කමලාවති ආවරේට ඇවුනනම් එහෙම අනුමානයක් නැහැ උන් දෙකේ මූණ න්යාව වෙනවා ඒ බකෝ කමලාවති හාමිනි ඇල්බර්ට් උන්නේ ගැන ඉරිසියයි ඈ ඉරිසියාව ඉතින් ස්ත්‍රී රත්නේ ලක්ෂණයක් නේ බං ඈ ඔබ බලන්න ඕනේ මං තරුණ කාලේ මගේ ළඟින් මදුරෙක්ගේ ගෑනු සතෙක් ගිලිලා ගියත් ඇති අපේ හාමිනේගේ මූණ නොරොක් වෙන්න මොකද්ද මදුරෝගේ ගෑනු සතාව කියන නම මදුරින්නේ ඈ මදුරුවේ ගෑනු සතෙක් මදුරු නම් කපුවගේ ගෑනු සතරගේ කපුච්චි කියලාද මට සාමාන්‍ය නෝල් බටුන්නේ කොහෙද මැදසහර ටිකක් ශරීරගත වුණා අර පැටලෙන ගතියක් එනවනේ ඇල්බර්ටුන්නේ අම්මේ කල්පනා කරේ ඇල්බර්ටුන්නේගේ තරුණ කාලේ ගැන ඒ කාලේ ඒ වගේ ජැන්ඩියෙක් අහලා ගන් හතර හිටියනේ මදුරිලා කී දෙනෙක් ඇල්බර්ටුන්නේට වහවැටලා දීටි ඒකත් හැබැයි ඒත් මගේ ඉතකින් නැවතුනේ අපේ ආමිනේ ගන්න. අදත් ඒ වගේම තමයි. හරි විගම් බ්‍රේක් එකක් ගැව්වෝ. ඒ වගේම තමයි. ඇල්බර්ටුන්නේ විතරක් මොකද? ආමිනේත් ඇල්බර්ටුන්නේට වශී වෙලානේ හිටියේ. ආමිනේ හරියට හංස දේනුවක් වගේ ආඩම්බරකමට නිහිටි. හාමිනේගේ විලේ හංසයා වෙන්න ලැබිච්ච එක මටත් ආඩම්බරයක් තමයි. මිනිහෙක්ගේ ජීවිතේ ආලෝක වෙන්න ගෑණියෙක් ඕනේ බං. හැබැයි ඉතින් අනික් අතට වැරදි ගෑණියෙක් හම්බුනොත් ෆියුස් කියා වගේ තමයි. ඇල්බර්ට් උන්නේට කියන්නේ මගේ ජීවිතේ දෙපාරක් තුන් පාරක් ෆියුස් යන්න ගිහින් හදාගත්තු. ඒත් ඉතින් මගේ ජීවිතේ තාමත් අන්ධකාරයි. මං ඉතින් හබලක් නැති ඔරුවක් වගේ ඔහේ පාවෙනවා. හැබැයි ඉතින් හබලක් හම්බ වුණත් පුරුෂ රත්නට හැමදාම ඉන්න වෙන්නේ පාරුවෙම තමයි. මොකද හබල අයිති ස්ත්‍රී රත්නෙට. එකම වෙනස ඔහේ පාවෙන්න බෑ. ස්ත්‍රී රත්නේ පදෝන දිහාට තමයි පාවෙන්නේ. හරිද? හැබැයි ඔහේට පා වුණාම මොකද? වලලු දාපු අතකින් නිය පදවන්නේ. ව
walau getin handa handa, menghari asa. Ini balapan ku ekit. Anungge jiwitnya balat itu bolawan, walau hela tuh umbatah bolawan, walau lag netiu kia. Jiwitnya hati gua sama ya Albertun nih. Itu mantam balapan itu hati erane. Mantamat swimming sama ini. Albertun nih ya alat ini mau kata apa? Swenna itu kawadahu, aloke hambu begila. Iket. Mat nggak try kerana tamai jiwitnya aloke raya. Gani yang ke hita dina agan no kini ke lesi pasuka tuh utan nih. Moga deh istri ratne hit hangga gini ini. Pita tetep penna nih kak, atulit tien nih bena dia. Eh indah. Gani namo agan no kini ke. Dien kiri wengker agan no awage, bom siru maru wengker agan no dia. Hari de, yande. Jiwitnya kila kian ni balapurut tu khandera awak sarla. Eking koi balapurut tu istewe ide. Kok bindera te ide kila api hari itu mudah ni ne. Api keran ni bindera te icce balapurut tu pertigin tiela. Itu re icce balapurut tu dika karapin ngek ne. Jiwan agama ni ane. Jiwitnya kian ni jiwat telah uhein ni kekila i mati tagani ti. Main daya hamwe ne kam. Jiwitnya itu ada minus kela, dan mana terenu. Apa yang jiwat telah berdak nani itu? Jiwatnya darshan ya kuni. Oh, itu orang tamai jiwitnya betahin ngan. Itu orang tamai jiwitnya danin ngan. Jiwitnya betahin ngan, jiwitnya danin none sarle. Ammo, main daya hampir sekarang nang apa itu angitie? Main daya kisi manu kampa awak nanti hari napul kene kia. Ekian ni, ini asalnya sarlat mau dengar ni hari itu masjid dikari, huh? Abah itu, asse kali ke, ini masjid datu, Kumari kawak adri keranu patangga. Eka tamai apa dengar katan deh? Pisudah, main daya kau muda masih ada kan ni? Mangkiuwe, apit rekan kalle main daya apit peni cahdi. Atta makewuat, rekan kalle di matau yau penunne mana? E kalle di sarala kelak ian ni, wisudya le tapu thawat tek nawak manwi kawat kita. Hebei, masih kalle kadi, e nawak manwi kaw, mage asal tu pen ngat. Itu pasti. Mage asal itu hawa nuwe nawak manusia, mana mudahnu atau mana? Mage hadu itu hawa. Deshpalne karna hari me antrik, jiwiten nudenenu kotta syakkiela imang halati puni. Wisesi me wame deshpalne karna. Mahindaya itu ada godak penas. Deshpalne karna kene kuno atu wada, manghunga kiamati manu hitawadi kuna sarla. Hebeti manu hitawadi kuna na munda hadu tak tienno. E hadu te adre tienno. E adre anita itu bidala dinnu pulang kamak tienno. Hebeti deshpalne karna na ngoy mukut monne. Adu deshpalne kila kianne, waire wapurala, pelakarala, waturadala. Ewa rekabalagan nak ini kita. Main daya cewite, hamba utam bedalah dengen. Mang kemati main daya hamba menua daki. Hamba melokit awasnya. Main daya Ewa ke bisnes kene. Ewa ke kene kita, adere keran lebih cuma. Godak wasana mana kehilangan kami. Tamang ipedic cello ke ta adre keran puluan na. Eka tamai minyak kuda keran pulang utum makar resal la.
මේ ලෝකෙට ආදරය කරන මිනිස්සු කොට්ටාශයක් තාමත් අපි අතර ඉන්නවා. ඒ නිසා තමයි මේ ලෝකෙ පවතින්නේ. අනේ අයි පුතේ එහෙම අහන්නේ. ඔබ මගේ පොඩි එකී. මං ඔබට කොයි තරම් ආදරෙයිද? අම්මේ. අම්මේ. මොකෝ බං? මගේ හිතේ පොඩි ආසාවක් තියෙනවා. ඒ පාර මොකක්ද? අම්මට මේක කිව්වහම මාව කරදරයක් වෙයිද දන්නේ නේද? දෙපර බාන්න නැතුව කියපම් බං. කරදරයක් වෙයිද නැද්ද කියලා බලන් ඉස්සෙල්ලා. අම්මේ මට සයිකලයක් පදින්න ආසයි. අනේ උඹටත් ඇති වෙන ආසාවක්. දැන් ඉතින් කොහෙන්ද ඕක ඉල්ල ගන්න පුළුවන් වෙන්නේ? ඉල්ලලා හරියන්නේ නැහැ අම්මේ. එකක් ගන්නම් වෙනවා. මම ආසයි මගේම සයිකලයක් පදින්න. කලුතර කඩේක මම දැක්කා ගෑන් ළමයිට පදින්න පුළුවන් සයිකලයක්. සමහරක් හින්දි චිත්‍රපටවලත් ඒ සයිකලෙන් පදිනවා මම දැකලා තියෙනවා. අපිට කොහෙන්ද පුතේ ඕව ගන්න සල්ලි? ඔබ දන්නවනේ මං කණ්ඩ බොණ්ඩ ටික හොයාගන්නෙත් කොයිතරම් අමාරු වෙන්ද කියලා. ඒතන සල්ලියක් යන්නේ නැහැ අම්මේ. අලුත් එකක් බැරි නම් පරණ එකක් හරි. ඕව කරන්න සල්ලි නැහැනේ සෝමේ. උඹලට අලුතෙන් ඇඳුම් ගන්න මං පෙරුම් පුරනවා. කොහෙද ඉතින් හම්බ වෙන සොච්චම ඉවරයිනේ ගෙදෙට්ට යාන්තම් කණ්ඩ බොණ්ඩ බරු ටික ගත්තට පස්සේ. අම්මට මම ඉල්ලුවම තමයි මුකුත් අරන් දෙන්න බැරි. අනේ හිතවාවන් නැති කතා කියන්න එපා පුතේ. මම මොනවද අක්කට අරන් දීලා තියෙන්නේ? අනික ඒකේ කවදාවත් මගේ මොනවත්ම ඉල්ලලා නැහැ. ඔව් ඔව් අක්ක මුකුත් ඉල්ලන්නේ නැහැ. එයා සෝවන් වෙලානේ ඉන්නේ. එයාගේ හිතේ ආසාවල් නැහැ. මගේ හිතේ තමයි ආසාවල් තියෙන්නේ. ඒකනේ හැමෝටම මම වැරදි. මං කිව්වද උඹ වැරදි කියලා? උඹලගේ වයසට ඔය වගේ ආසාවල් එනවා. උඹට ඔය දැනුත් ඇති වෙලා තියෙන මේ වගේ ආසාවක්. මමත් පුංචි කෙල්ල කාලේ මටත් ඔය ආසාව ඇති වුණා පුතේ. ඒත් මම මගේ ආසාව මගේ හිතේම යටපත් කරගත්තා. මොකද මගේ තාත්තට පුළුවන් කමක් තිබුණේ නැහැ මට සයිකලයක් අරන් දෙන්න. ඉතින් මං කටක් කරලා කොහොමද පුතේ තාත්තට මගේ ආසාව කියන්නේ? හොඳයි. එහෙනම් මමත් අම්මා වගේ මගේ හිතේ තියෙන ආසාවල් නැති කරගන්න. අම්මරත් වත්පෝසත්කමක් නැති නිසා ඒව කියන තු කට පියාගෙන ඉන්න. එතකොට හරිනේ. මගේ හිතේ දෙන කතා කියන්න එපා පුතේ. මගේ ආසාවල් මං යටපත් කරගත්තට උඹලා එහෙම කරනවා දකින්න මං කැමති නෑ. උඹගේ ආශාව ඉෂ්ට කරගන්න පුළුවන් නම් ඒක මට ලොකු සතුටක්. මට පුංචි කාලේ නොලැබුණු දේ උඹට ලැබෙනවා නම් ඒක කොයි තරම් දෙයක්ද? ඒත් ඉතින් සයිකලයක් ගන්න මං කොහෙන්ද සල්ලි හොයන්නේ? අම්මේ මම පොඩි අදහසක් කියන්නද? මොකද්ද? අපි කමලාවතී නැන්දගෙන් පොඩි ණයක් ඉල්ලගමු. කොටස් වශයෙන් ගෙවන්න. බලමුකෝ. මම උත්සාහ කළා බලන්න. අනේ, ඔය ඇත්තමද කියන්නේ අම්මේ? මට සමා වෙන්නම් මං අම්මට කරදර කරනවට. මං අම්මට කරදරයක් නේද?
මගේ ආසාවල් ගැන කියලා මම ඔයාලට කරදර කරනවා. මම මේවා අම්මට කියන්න නැතුව වෙන කාටද කියන්නේ අම්මේ? අනේ එහෙම කියන්න එපා පුතේ. මට උඹව කරදරයක් වෙන්නේ නැහැ. කවදාවත් දෙමෝපියන්ට තමුන්ගේ දරුවෝ කරදරයක් වෙන්නේ නැහැ පුතේ. රෝහණ මහත්තයා මැසියක කොහෙද අපේ මේ ජැන්ඩියට ඇඳගෙන එකත් එකටම ගෑනු ළමෙක් බලන්න වෙන්න ඇති. ඔන්න 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 මැසියක්වත් මං ගැන හිතන හැටි. එයි මම වෙනදට ජැන්ඩියට නෙවෙයි දඳගෙන යන්නේ. ඒක නම් ඉතින් ඇත්ත තමයි. රෝහණ මහත්තයා ඉතින් කවදත් ඇඳේ ජැන්ඩියට හිටියේ ජැන්ඩියට. ඒකනේ ඉතින් ගෑන් ළමයි වුණත් ඔය තරම් වහ වැටෙන්නේ. එහෙම දෙයක් නෑ මැසියක්ේ. ඔය ඒ දවස්වල නම් ගෑන් ළමයි කීප දෙනෙක් එක්ක සම්බන්ධකම් ටිකක් තිබුණා. උඹ ඉතින් හිතලා මතලා කරන දේවල් නෙවෙයිනේ. අනික ඉතින් තරුණ වයසනේ. ඒකයි. නැතුව නැතුව තරුණ වයසට ඉතින් ওই වගේ දේවල් නොකරත් බෑනේ. තරුණ වයසේදී ඌව නොකළහම වයසට ගියහම පසුතැවෙන්න වෙනවා. අර ගුත්තිල කාව්‍ය කියමනක් තියෙන්නේ. මම දැන් මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ. හැබැයි ඉතින් ගුත්තිල කාව්‍ය නම් කියලා තියෙන්නේ මැසියක්ක වගේ අයගෙන නෙවෙයි. ඔන්න ඉතින් රෝහණ මහත්තයාත් මං ගැන වැරදි විදියට හිතලා. ඒකේ ඇති වැරද්ද මොකද? තරුණකම තියෙන්න ඕනේ මැසියක්ගේ හිතේ. හිතෙන් තරුණ වෙන මිනිස්සු කවදාවත් වයසට යන්නේ නැහැ. හරියට මැසියක් වගේ. ඒක නිසා තමයි මම එහෙම කිව්වේ. අනික දැන් බලන්න මැසියක්ක මන් දන්න දවස් ඉඳලා ඔය වගේ පොඩ්ඩක්වත් වයසට ගිහින් නැහැ. ඒක නෙමෙයි රෝහණ මහත්තයා. කියන්න පොඩි කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද මැසියක්? අර නිර්මලා කෙල්ල. ඔන්න ආයේ ගමට ඇවිල්ලා. නිර්මලා ඇත්තමද මැසියක්? ඔව්. මට ඊයේ හවසත් හම්බුණා. මේ ගමට එමින් ගම. රෝහණ මහත්තයා ගැනත් මගෙන් ඇහුවා ඉතින්. මං දන්නවනේ දෙන්නගේ පොඩි පටලැවිල්ලක් තිබුණා කියලාත් ඉතින්. සිද්ධ වෙච්ච දේවල් ගැන කල්පනා කරනකොට හිනත් යනවා නේද? ආ මේක හරියට ප්‍රබන්ධ කතාවක් වගේ. කුසුම් එදා මට කියපු දේ මට තේරුනේ සම්පූර්ණ වැරදියටනේ. ඔයාගේ හිත කවුරු හරි ළඟ නැවතිලාද කියලා ඇහුවාම ඔව් කිව්වා. මං කවුරු හරි කියලා අදහස් කරේ මම නැතුව. නිවැරදි සංනිවේදනයක් නැතිකොට සිද්ධ වෙන දෙයකට කුසුම්ගේ නිමල්ගේ මේ කතන්දරේ හොඳම උදාහරණ. නිමල් කියන්න දෙයක් තියෙනවා නම් ඒක පැහැදිලිව කියන්න. අහන්න දෙයක් තියෙනවා නම් ඒක පැහැදිලිව අහන්න ඕනේ. එහෙම නැති වුණොත් හැම දෙයක්ම ව්‍යාකූල වෙනවා. ඒක නම් ඇත්තමයි ඉන්නේ. නිවැරදි සංනිවේදනයක් නැතුව අපේ ජීවිතවල කොයිතරම් වැරදි වැටහීම් ඇති කරගන්නවා. කුසුම් මේ ගැන කෙලින් කතා නොකරන්න. අදටත් ඇති වෙන්නේ මහා පටලැවිල්ල. හැබැයි ඉතින් ඔබ තාමත් කුසුම්ට කිව්වේ නැහැ නේ උඹේ අදහස කෙලින් නේද? නෑ. මේ පටලැවිල්ල නිසා කියන්න බැරි වුණා. හැබැයි දැන් නම් කුසුම් දන්නවා මං එයාට ආදරය කරන විදිය. එයා දැනගත්තට මදි. ඒක කෙලින්ම කියපන්. දැන් ඉතින් මුට්ටිය දාලා බලලා මුට්ටිය බිඳුන්නේ නැහනේ. ඒක නිසා කෙලින්ම ඔළුව දාපන්. මම මේ ගැන කුසුම් එක්ක කෙලින්ම කතා කරනවා මහින්ද. මගේ ජීවිතේ මොකද්ද අමුත්තක් දැන් මට දැනෙන්න පටන් ගන්නවා. ඒකට තමයි නිමල් ආදරය කියන්නේ. තමන්ගේ හිත තුළ තවත් කෙනෙක් ගැන ඇතිවන ආදර හැඟීම් තමන්ගේම හිතේ ඇති කරන අමුතුම මිහිරියාව. අනිත් එක තමයි
මෙච්චර කාලයක් හිටපු මම අපි වෙනවා. ඒක ජීවිතයට කරන්න ලොකු බලපෑමක්. ඒක ඇත්තමයි ඉන්ද. කුසුම් නිසා මම ඉන්නේ දැන් ඒ වගේ මිහිරියාව. කුසුම් වගේ කෙනෙක් මගේ ජීවිතයට සම්බන්ධ වෙන එක ලොකු වාසනාවක්. මට උඹෙන් තවත් කාරණාවක් අහන්න තියෙනවා. මං ඒක කෙලින්ම ඇහුවට කමක් නැද්ද? මොකද්ද මහින්ද? අහන්න. ශිරෝමි ගැන. ශිරෝමි ගැන මොකද්ද මහින්දට මගෙන් අහන්න තියෙන්නේ? ශිරෝමිගේ හිතෙත් නිමල් ගැන ලොකු ආදරයක් තියෙනවා. සරලත් මට ඒ ගැන කිව්වා. මං ශිරෝමිට ගොඩක් කැමතියි. හැබැයි ඒ ඉහෙලියක් විදියට. ශිරෝමි මට ගොඩක් උදව් කරලා තියෙනවා. ගොඩක් හිතවත්. විශ්වවිද්‍යාලෙදි මං ගෑන ළමෙක් ආශ්‍රය කරා නම් ඒ ශිරෝමි. මිත්‍රත්වයෙන් එහාට අපි දෙන්න අතර වෙන කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ටික දන්නේ උඹනේ. හැබැයි ශිරෝමිගේ හිතේ ඊට වැඩි යමක් තියෙන්න පුළුවන්. දැන් කුසුම් ගැන ශිරෝමි දන්නවද? කුසුම් ගැන මං ශිරෝමිට කියලා තියෙනවා. ඒත් ඒ ගැන කෙලින් කතා කරන්න උනේ නැහැ. මං හිතන්නේ මං කුසුම්ව අතෑරලා ඉන්නේ කියලා වැරදි වැටහීමක් ශිරෝමිට ගිහිල්ලා තියෙනවා. අන්න එතන තමයි පටලැවිල්ල තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට මේ පටලැවිල්ල ලියන්න බලපන්. එහෙම නැත්නම් ඒක හොඳ නැහැ. ගෑනු ළමයෙක්ගේ හිතේ ඇති වෙන ආදරේ හුඟක් වටිනවා නිම. ඒක සුළුයෙන් තකන්න බෑ. ශිරෝමිගේ හිතේ උඹ ගැන ආදරයක් ඇති වෙලා තියෙනවා නම් ඒකට නියම වටිනාකමක් දීලා පුළුවන් තරම් ඉක්මනට ඒකට සමු දීපන්. ශිරෝමි මට ආදරය කරයි කියලා මං කවදාවත් හිතුවේ නෑ මහින්ද. ඒත් ශිරෝමි තුල මං ගැන ආකර්ෂණයක් තියෙන බව නම් මට දැනෙලා තියෙනවා. ඒත් මං කවදාවත් ඒකට පොහොර දාන්න ගියේ නෑ. කුසුම් ළඟ ඇරෙන්න මගේ හිත වෙන කොහෙවත් නැවතිලා නෑ මහින්ද. මම මේ ගැන ශිරෝමිත් එක්ක කතා කරන්න. ඈ පුතේ, උඹ කමලාවතී හාමින් ලැගෙවල් පැත්තේ එහෙම ගියේ නැද්ද? යන්න තමයි ඉන්නේ. ඒ තාම යන්න ලැබුණේ නැහැ. ඇයි යන්නේ? නෑ ඉතින් දැන් මේ හෙට අනිද්දාට අලුත් ගෙට ගෙවදින එකේ පොඩ්ඩක් ඒ පැති ගිහින් ආව නම් හොඳයිනේ පුතේ. අපේ මොනවද කෙරෙන්න තියෙන්නේ දන්නේනේ. අනිත් එක ඉතින් කමලාවතී හාමිනේ හැමදේම කියන්නේ අපිටනේ. මට කියලත් වැඩ වගයක් කරගන්න තියෙනවා කියලා නැන්දා කිව්වා. ඒ මේ වාර විභාගේ වැඩ නිසා මට යන්න ලැබුණේ. විභාගේ කොහමද පුතේ? උඹ පන්ති පළවෙනියද? පන්ති පළවෙනියද නැද්ද කියලා දැනගන්න නම් ලැබෙන්නේ රිපෝට් එක ලැබුණම තමයි. අපේ පන්තියේ ගොඩාක් දක්ෂ ළමයි ඉන්නවා මේ. කිත්සිරි, ජයසේකර, විජේලතා, ජයමාල් වගේ අය. පන්තියේ පළවෙනියා වෙන්න ඕනේ නෑ පුතේ. විභාගය හොඳට කරගන්න පුළුවන් නම් එච්චරයි. උඹ ගැන දන්න හැමෝම කියනවා උඹ කවදා හරි නිමල් මහත්තයා වගේ විශ්වවිද්‍යාලයට යනවා කියලා. ඒක කියන්න බෑ අම්මේ. පන්තියේ දක්ෂකම් පෙන්වුවා කියලා හරි ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා හරි විශ්වවිද්‍යාලය යන්න ලැබෙන්නේ නැහැ. ඒකට වාසනාවකුත් තියෙන්න ඕනේ. ඉතින් ඔබ වාසනාවන්තයිනේ මගේ පුතේ. මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ කවදරි අපේ මුළු පවුලම ගොඩ ගන්නවා කියලා. මගේ හිතේ තියෙන ලොකුම හිණ එක තමයි අම්මේ.
ඉගෙන ගත්තොත් ජීවිතේ දිනන්න පුළුවන්. මට ඔය ලොකු රස්සාවල් කරන්න ආසාවක් නෑ. මට ඕනි කවදහරි අම්මා තාත්තා ළඟ බලා ගන්න පුළුවන් රස්සාවක් කරන්න. මේ මං උඹට මේ කියන්නමත් කියලා හිටියේ. සෝමේ මට මේ සයිකලයක් ඉල්ලලා කරදර කරනවා. පිස්සුද මේ සෝමිට? අම්මට කොහෙන්ද සයිකල් අරන් දෙන්න සල්ලි තියෙන්නේ? අම්මා මේ ටිකත් කරන්නේ කොයි තරම්නම් දුක් විඳලාද? සෝමිට කිසිම ගාණක් නැහැ. තමන් ගැන විතරයි හිතන්නේ. අනික සෝමිට මොකටද සයිකල්? එහෙම කියන්න එපා පුතේ. අපි ඒකගේ පැත්තෙනුත් බලන් දෙපැයි. ඔය වයසට ඔය වගේ ආසාවල් ඇති වෙනවා. පුංචි සඳේ මටත් ඔය වගේ ආසාවක් තිබුණා. හේත් පුතේ උඹයි මමයි වගේ කිසි කෙනෙක් ලෑස්ති නෑ තමුන්ගේ ආසාවල් යටපත් කරගෙන ඉන්න. සෝමෙත් ආසෙතිනේ අනිත් ගෑන් ළමයි වගේ සයිකලයක් පදින්න. මේ ගමේ කොයි ගෑන් ළමයද මේ සයිකල් පදින්නේ? අනික ගෑන් ළමෙක් වුණාම දැනගන්න ඕනි තමන්ගේ ඇඟිල්ල තරමට ඉදිමෙන්න. ඔය සල්ලි තියෙන මිනිස්සු කරන දේවල් අපිට කරන්න බෑ අම්මේ. ඒත් මම මේ බැලුවේ අතමාරුවක් හරි කරලා සෝමිට සයිකලයක් කොහොම හරි අරන් දෙන්නයි කියලා. බලන්නකෝ සෝමිගේ දේවල් වලට අම්මත් අහු වෙනවා. ලෝකෙට ණය වෙලා එයාගේ හීන හැබෑ කරන්න ලෑස්ති වෙන්න එපා අම්මේ. ඒකෙන් වෙන්නේ යා තවත් නරක වෙන එක. එහෙම කියන්න එපා මගේ පුතේ. අම්මා කෙනෙක් හැටියට මමත් ආසයි මගේ දරුවන්ගේ හීන කොහොම හරි හැබෑ කරලා දෙන්න. පුළුවන් කමකට නෙමෙයි පුතේ. ඒත් මව් සෙනෙහස කියන්නේ මහා උතුම් දෙයක්. ඒකයි. නෑ මම මේ කල්පනා කරේ ජීවිතෙත් හරියට මෙන්න මේ රේල් පාර උඩ දුවන රේල්ලුවක් වගේ නේද කියලා. ඒ මොකද බය හැම කියන්නේ? නෑ දැන් බලන්න මිස ජයන්ත ජීවිතේ වගේම රේල්ලුවත් දුවන්නේ තවත් කවුරු හරි කෙනෙක් කතරු පීල්ලක් උඩනේ. ඒ වගේම තමයි ජීවිතේට වගේම රේල්ලුවටත් එක දිගට දුවන්න බෑ. ස්ටේෂන් වල නවත්තන්න වෙනවා. කීර්ති කතාව ඇත්ත තමයි. ඒ රේල්ලුවයි ජීවිතයයි අතර තව සමානකම් තියෙනවා. රේල්ලුවටයි ජීවිතයටයි හිතුමනාප යන්න බෑනේ. සිග්නල් දාන්න ඕනේ. හැබැයි සිග්නල් දාන්නෙත් වෙන කෙනෙක්. ඒත් එක්කම කීර්තිගේ කතාවට තව ඌණපූර්ණයක් තියෙනවා. ජීවිතේ වගේම රේල්ුවත් හැඩගැහිලා තියෙන සදාකාලිකවම බර අදින්න. ඊට අමතරව වැදගත් සමානකමක් තියෙනවා රේල්ුව සහ ජීවිතය අතර. ඒ තමයි ගාඩ්ලා. ගාඩ්ලා කොඩිය දැම්මේ නැත්තම් රේල්ුවට යන්න විදියක් නැහැනේ. දැන් ඔය කීර්ති කියන විදිහට ඔය ගාඩ්ලා කවුද? ගාඩ්ලාද? මිස්ටර් මහින්දගේ කෝච්චරේ ඉන්නේ එක ගාඩ් කෙනෙක්. හැබැයි මිස්ටර් නිමල්ගේ කෝච්චරේ ඉන්නවා ගාඩ්ලා දෙන්නේ. මිස්ටර් මහින්දගේ කෝච්චේ ගාඩ් තමයි මිස් සරලා. මිස්ටර් නිමල්ගේ කෝච්චේ ගාඩ්ලා දෙන්න තමයි මිස් චාරුලතා සහ මිස් ගමිනා. මේ කීර්ති අපි දෙන්නත් ඔය අනුන්ගේ ගාඩ්ලා ගැන කතා කරන එක නවත්තලා මෙහෙන් යන්න කලින් කෝච්චියක් කියලා ගත්තොත් හොඳයි නේද? මොකද ඉතින් මේ රස්සා නැති ලෝකේ අපිට උපාධියක් තිබ්බ කියලා පරස්තාවක් කරගන්න ලැබෙන්නේ නැහැනේ. ඒක නම් එහෙම තමයි මිස්ටර් ජයන්ත. කොහොමත් මාත් මේ දවස්වල ටිකක් ඔය ගැන අවධානයෙන් තමයි ඉන්නේ. ඒත් ඉතින් කිසිම ළඳක් ඇස් කොණෙන්වත් මන් දිහා බලන්නේ නැහැ නේ බා. හැබැයි මිස්ටර් ජයන්ත
උඹට නම් ඔන්න හොඳ chance එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද මට ඇවිල්ලා තියෙන chance එක? Mr. ජයන්තට තියෙන chance එක තමයි Miss චාරුලතා. Mr. නිමල්ගේ රේල්ලුවේ Miss චාරුලතා බැස්සොත් Mr. ජයන්තට පුළුවන් ඔයාගේ රේල්ලුවට යව නැග්ග ගන්න. මොකද Mr. ජයන්තගේ සිත් ඉතින් Miss චාරුලතාට මත්නේ. මේ නිමල් නැතුව මේ මිත්‍ර සමාගම පාළුවේ නේද බං? ඌ හිටියානම් අතින් කොණ්ඩෙ අතක ගා මොනව හරි කියනවා. මං කැමතියි බං ඌ කතා කරන හන්ද. ඌගේ කටහඬ හරි නිරවුල්. ඒ වගේම අව්‍යාජයි. මිනිහෙක්ගේ ඇතුළාන්තයේ එළියට දාන එක සාධකයක් තමයි මේ මිනිහාගේ කටහඬ. මහින්ද ඒ කතාව ඇත්ත. අපි මොනව කරත් මහින්ද කටහඬට බොරු කරන්න බෑ. කටහඬ කියලා කියන්නේ ඒ කෙනාගේ හදවත අඳුනගන්න තියෙන හොඳම සිම්පනිය. නිමාගේ හදවතේ ගුණාංගත් ත්‍යාගයේ කටහඬේ ගැබ්විලා තියෙනවා තමයි. ඇයි නිමාගේ විතර? මිස්ටර් මහින්දේ කටහඬත් එහෙමනේ. ස්වර සප්තකයේ හැම ස්වරයක්ම මිස්ටර් මහින්දගේ කටහඬේ තඩංගුයි. කීර්තිය කියන්නේ මගේ හදවත හරියට ස්වර සප්තකයක් වගේ කියලා. හා? ඔව් අනිවාර්යෙන්ම. ඒකේ උච්චස්වරය අපි අඳුරගත්තේ මිස්ටර් මහින්ද අපිට රැක් කරන කාලේ. හැබැයි ඉතින් කොමන සරේ ගන්නම් මං කියන්න දන්නේ නැහැ. ඒක අහන්න වෙන්නේ මිස් සර්ලගෙන් තමයි. මේ අපි දැන් යන්න. මට වොච් එකක් එහෙම දාගෙන හවසට ලයිබ්‍රරි පැත්තේ යන්නත් තියෙනවා. එහෙනම් අපි යමු. ජීවිතේ දුවන මේ රේල් පාර දිගේ අපි පුළුවන් තරම් දුරක් ඈතට ඇවිදගෙන යමු. ආ කපු අයියේ කොහොමද මැදිනෝනේ? ආමි වටක් එකක් තියෙනවා. ඒක උඹට ඕනේ? කාට ගෙනියන්න ගෙන ආපු එකක්ද? මං බන් තනිකඩේ වෙච්චි මං කාට කියලා වට්ටක් එක ගෙනියන්නේ? මුලින් යුණ කෙනෙකුට දෙන්නේ කියලා තමයි මම මේක අරගෙන ආවේ. එහෙනම් ඉතින් දියංකෝ මාත් මේ සතේ අතේ නැතුව බඩේ ගින්දර නිවා ගන්න කොහොමද කියලා 17 කල්පනා කර කර හිටියේ. කොස් නැතිදා වට්ටක් එත් හොඳයි බං. එහෙනම් ගනි. උඹට ඔක බරය? කොහොදියම් මං ගෙනිනුත් දෙන්න. ජීවිතේ බර මෙච්චර කල් ඇද්ද මට මේ වට්ටක්කෙත් බරද්ද බං? මැසිනෝනි. කොහොමයි බං තොරතුරු? කියන්ට තරම් තොරතුරක් නෑ. රෑ වෙනවා, දවල් වෙනවා, ආයි රෑ වෙනවා. ජීවිතෙත් ඒකම ගෙවිලා යනවා. හරි අපරාධයක් නේ බං. මැසිනෝනේ ඔබට පුළුවන් ජීවිතේ හදාගන්න. අනික උඹගේ මොන අඩුපාඩුවක්ද බං? රූප ස්වභාවය බලපංකො. මේ අහල ගන් හතේ ඔය වගේ රූප ස්වභාවය තියෙන කී දෙනාද ඉන්නේ? කපු අයියත් පූචානම් කියනවනේ. පිරිමි ඉතින් දස්සයිනේ පූචානම් කියන්නේ. කපු අයියා ඉතින් කොහොමද දැස් යන්නේ එකට? පූජානන් නෙමෙයි බං. මම මේ කියන්නේ සහතික ඇත්ත. ඇස්වහ කටවහ. මට උඹ තරුණ කාලේ පිරුණෙත් ඒ විදියටම තමයි. බලන්න එපා උඹ මේ දවස්වල. සමනලියක් වගේ. සමනලියක් වගේ. එහාට පියාඹනවා මෙහාට පියාඹනවා. අපි බලාගෙන හිටියේ මොන තරම් සන්තෝෂයෙන්ද. ඒ තරුණ කාලේ දැන් ඉවරයිනේ. පියාඹලා පියාඹලා අත්තට උත්‍රි දෙනවා වෝ. දැන් ඉතින් කෙලීව හදාගෙන ඉන්න වෑරෙන්ට වෙන බලාපොරොත්තුවක් නැහැ. ගෑනු කොහොමත් තරුණ වයසේදී සමනලියෝ වගේ තමයි. හැබැයි ඉතින් ওই සමනල් කාලේ හැමදාම අපට උරුම නැහනේ. හැබැයි ජීවිතය කියන්නේ ඔయిత වඩා වෙනස් දෙයක් බං. කැත්ත බං. ඒත් මැසිනෝනේ ඔබ ජීවිතේ වැටෙන්නේ නැතුව තියාගෙන ඉන්නවනේ බං.
ඒක තමයි බම් වැදගත්ම දේ. ආ මැෂිනෝ. ජීවිතේ භූමිකම්පාවකට අහු වුණත් අපි උත්සාහ කරන්න ඕන වැටෙන්නේ නැතුව තියාගෙන ඉන්න. ඒ යතින් ඔබ හරි ආදර්ශවත් ගෑණියෙක් බා. අපේ බලවගේ ගෑනු ගෑනුන්ගේ වටිනාකම දන්න මිනිස්සුන්ට අහුන්නේ නැහැ නේ බං. ගෑනුන්ගේ වටිනාකම දන්න ගොඩක් දෙනා මේ මම්මගේ තනිකඩේ ඔබ. මං එහෙනම් ගොහින් එන්න. හොඳයි හොඳයි. මැසිනොන්. ඔක බාරේ මං ගෙනියුම් දෙන්න. නෑ නෑ. මං දැන් එක සැරේකුත් කිව්වනේ මේ වට්ටක්ේ මට බරක් නෙවෙයි. මේක දුන්නට උඹට බොහොම පිං. මම යන්න. හොඳයි හොඳයි. ප්‍රේම්. ඔයාගේ සයිකලෙට මොකද උනේ? අනේ සෝමි. ඒක නම් අහන්න එපා. ඇයි අහන්න එපා කියන්නේ? කියන්නකෝ. ඒක මම විකුණුවා. අනේ හරි අපරාධයක් නේ. ඇයි සයිකලෙ විකුණුවේ? පොඩි සල්ලි ප්‍රශ්නයකට. අපේ ආච්චිට අසනීපෙලා එයා බේරගන්න සල්ලි හොයාගන්න. බලන්න. ඔයා කොච්චර හොඳ ළමෙක්ද? හරිම ආදර්ශමත් කෙනෙක්. දැන් කාලේ තමන්ගේ ආච්චි වෙනුවෙන් යුතුයකමක් ඉෂ්ට කරන අය හොයා ගන්න හරිම අමාරුයි. ඉතින් ප්‍රේම්, දැන් ආච්චිට සනීපයිද? ඔව්. එයාට හොඳයි. ඒත් ආච්චි දකින්නකොට මට මගේ සයිකලේ මතක් වෙනවා. සයිකලේ මතක් වෙද්දි ආච්චි මතක් වෙනවා. මට දැන් සයිකලේ ආච්චි ගහයි පොත්තයි වගේ. ප්‍රේම්, මාත් අලුතෙන් සයිකලයක් ගන්න ඉන්නේ. අම්මා කිව්වා ඉක්මනටම අරන් දෙනවා කියලා. තිල් මචල් තාහේ. ඔයා සයිකලේ නැගලා යනකොට හරියට හින්දි චිත්‍රපටයක හින්දි නිලියක් වගේ ඉඳීවි. හරියට වයි ජයන්ති මාලා වගේ. නෑ නෑ, ඩිම්පල් කපාඩියා වගේ. ප්‍රේම්, මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? අහන්න සෝමි. මොකද්ද? ඔයා වැඩිපුරම කැමති වයි ජයන්ති මාලටද ඩිම්පල් කපාඩියටද? මම ඔයාට ඇත්තම කියන්නද? කියන්න ප්‍රේම්. ඔවා හංගන් ඉන්න එපා. හංගන් ඉන්නම එපාද? හිතේ දේවල් හංගගෙන කතා කරන අයට මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ. කියන්න තියෙන දේක් කෙලින්ම කියන්න ඕන. දිල් මචල් තාහේ. මම වඩාත්ම කැමති වයි ජයන්ති මාලාටවත් ඩිම්පල් කපාඩියටවත් නෙමෙයි. වෙන කෙනෙකුට. ඒ කාටද ප්‍රේම්? මම එහෙනම් ඔයාට කියන්නේද? දිල් මචල් තාහේ. මේ මොන පිස්සුවද? ආනහන ප්‍රශ්නට දිල් මචල් තාහේ කියලා කියන්නේ? දිල් මචල් තාහේ කියන්නේ හදවත සලිතව ගැහෙනවයි කියන එකටනේ. ඉතින් ඔයා කැමති කෙනා ගැන මගෙත් එක්ක කියද්දි ඇයි ඔයාගේ හිත සලිතව ගැහෙන්නේ? අවංක පෙම්වතෙක්ගේ හදවතේ තියෙන ආදරේ කොයිතරම් තිගැස් වෙනවද කියනක ඔයාට තේරෙන්නේ නෑ සෝමි. ඒක ඔයාට තේරෙනවා නම් මට ඔහොම කියන්නේ. මගේ තියෙන්නේ එක හදවතයි, එක අරමුණයි. ඔයා දෙබස් කියන්නේ හරියට පර්ණ සිංහල නළුවෙක් වගේනේ ප්‍රේ. ඔව්, ආදරේ චිත්‍රපටයක් වගේ තමයි. මම දෙබස් ටිකකුයි සින්දු ටිකකුයි ලියාගෙන බලාගෙන ඉන්නවා. ප්‍රධාන නිලිය එනකන් රඟපාන්න.
එයා ළඟට ඇවිත් මගේ හැරලා යනවා. ඔයා හිතන අරක් කරගන්න එපා ප්‍රේම්. ටිකක් ඉවසලා ඉන්න. නිලිය ඔහොම තමයි. මුලදි ටිකක් ගණන් උස්සනවා. පස්සේ නළුවාම හොයාගෙන එනවා. ඔයා ඇත්තමද කියන්නේ සෝමේ? දිල් මචල් තාහේ. මම එහෙනම් ඒ දවස් එනකන් ඉවසන් ඉන්න. ඒක මොකද්ද? මඩ කාලා මෙතෙන්ට ආපු මට. ලොකයි ඇවිත් ගොඩක් වෙලාද? නෑ කුසුම්. මං දැන් ආව විතරයි. කුසුමාර ලස්සන වෙලානේ. ලස්සනයි තමයි සන්තෝෂයෙන් ඉන්නකොට. ඒ සන්තෝෂයෙන් නැති වෙනකොට කැත වෙනවද? ඔව්. පහුගිය කාලේ එක්කෙනෙකුත් බකසු මූණක් දාගෙන කැත වෙලා හිටියේ. මොකද කුසුම් බකසු මූණ කියන්නේ? බකසු මූණක් කියන්නේ හිනාවක් නැති කිසි සන්තෝෂයක් නැති නපුරු මූණකට. ලොක්කයියත් පහුගිය කාලේ එහෙම මූණක් දාගෙන තමයි හිටියේ. දැන් මගේ මූණ හරි නේද? ඔය මූණ ලස්සනයි. ලොක්කයියට බකසු මූණක් හරියන්නේ. ඔය ලස්සන මූණ තමයි හරියන්නේ. මම බකුසු මූණක් දාගෙන හිටියේ ඔයා මගේ හිතේ හිටපු නිසානේ. අනේ කියන්නේ ලොක්කයි, මගේ අතින් කොහමද ඔයාගේ හිතේ හිටුනේ? මං එදත් ඇහුවා. ඔයා කිව්වේ නෑ. දැන් ඒක ඉවරයි ළමයෝ. දැන් මම මගේ බකුසු මූණ ගලවලා ඉවරයි. ඒකට කමක් නෑ. මට කියන්න. ඔයාගේ හිතරි දුනේ. ඔයාගේ හිතරි දෙවුවා නම් මට පවුලක් අයියේ. ඒක දැන් කියන්න බෑ කුසුම්. අනේ කියන්නකෝ. කිව්වේ නැත්නම් මං තරහම තරහයි. ඔයා කිව්වේ වෙන කාගේ දෝ ගාවට ඔයාගේ හිත ගිහිල්ලා කියලා? ඒකද මේ හිත වෙන කාගාටවත් ගිහිල්ලායි කියලා මං කිව්වේ නෑනේ. එහෙනම් ලොක්කයි හරි නරකයි. ඇයි කුසුම නරකයි කියන්නේ? ඉස්සර වගේ නෙමෙයි. බලන්න ඔය ඇස්. ඉස්සර ලොකයි මගේ දිහාම බලන්නේ. ඉතින් ඔයත් එහෙම. මොකද? ඉස්සර ඔයත් උන් මන් දිහා බලන්නේ. බලන්න. බොරු කියන. මොකද කුසුම් මං කිව්ව බොරුව? මගේ ඇස් ගැන. හොඳයි. මං ඇත්තක් කියන්න. මගේ ඇස් දෙක දිහා බලන්න. අම්මෝ. ඔය ඇස් දිහා බලන්න අමාරුයි. කුසුම්ගේ ඇස් ලස්සනයි.
Akke, meo ye kimbulu inna. Oh, kimbulu inna kila nang kiena. Oya dekala tiena. Panapiti inna dekala ne. Eit, malu dekala perli la merunu kimbul peti ek nanda wasan dek. Ammo, mama nang hari bayai. Nana kota kimbulu ino di kila bala bala tamai nane. Mei hari kimulu nela miu, kimulu ini palle ha. Ani ke kimula unat, minisungi lera sir purudoni netang ane turak keran ne. Kusume, mau kau mei keran? Mami renu kala agedra gihinge naga mama ame, mei ada meten nawatin noni ku malun de kaya madan. Mama mei kau hidan ne. Mang iting apai hamine ke service tamai. Alut gedera weda runahama wena wedak ne. Ape haminege new home service. Mama te pette enne kiyala mama hitiye weda walata udaw wenna. Eith me wara vibhaga nisa paadan karanna una. Ekay enna parak une. Nendath kiwwa mata alut gedata dorre di tika mahal denna kiyala. Oh umba iting e weda walata dakshay ne duwe. Anika ape hamineeta umba nathuwama bae ne. Ya, hemat isse mak iyan ne, umbo iya ki dakun mata gila ne. Ane yau mami, mang iya ke danna. Kelle kinno ne bang gedera ke. Kollo dusi mak kiriya tadak ne, ika kelle kinno ne alang kare ta. Umbo agi si dewi kelle kwenna ton. Mang bata hari iya adere. Amma pa, Bu magi mau dua kilometer itu. Eka man danna mami. Mama meida sih wedet ya nanti. Wedet nugi hingko mana? Ademnya hamine ke home service nisa neo tu na. Ni mau duda ala. Ni mau du kiuha te no kasi ni mau du diin ni. Aneh ya. Dua. Driver kene kuta jiwite windinna nang driving seat ekak waadi vela sukkanama atata ganna mon. Bus ekak start karala gear dala yana kota tamai onna jeevit wenawa kiyala danenne. Hariyata nikan kappit ekak wage. Den avurudu kiyakda me rassawata? Bus ekak dakke naththam edata hariyata haaminewa dakke naha wage. Hawas sini kang elola, hawas itu monoh hari kerala, gedre ini kita dengen satu itu, tarang dia, biarna kisi mau diakin dengan kayak gini. Mama elola ini basi hek ya, na apit kawada kat lebi lana ini, punci kali nang egen halat ino itu ray. Eket, itu umbalat biar kawari laku kolom memat dekrau maggan dia, ha? Hebat seher ma biar dah mangga ni. Bas gas itu kan nih, hamba biaya demak memanggari. Gol pesi kira umat gala, waraya balala, tawai hime awi dala, bati, ha? Gini mu? Tata kena, eh kali mama tekan itu ramu kolombia nolu, maradani teater balan. Oh ba, eh kali umbelah tata ini maya teri pudu ma mitra bandane tibuni. Mama, apa hamil itu ke yalu yang dah arah di pukahale? Belah tahta mati itu pun honda supporter gini. Ini kahale, tamai kahale. Apa hamil itu kitu yang dah lesi unen? Hati lawai. Ini hamil ini kuwa mata kuni. Mummy, hamil ini ke home service ke hadisi wadah kita anak apa? Me, bati. Ini megat iya gani losin jerkan. Lakukan di pang. Hendai mami. Mr. Jayanta, Miss Manamey Kumari, Mr. Manamey Kumari ya kadua illu ama. Eka dunia te, mana heitu ak nisa kial dumbagian. Bena mana heitu ada bangi ting? Chapalaga ama. Pegayan kena jati hari chapalai ba. Onno. Mbak Tidin sampai dah ke pirmi ikut utara dina mana? Me,
ගෑනු දිහා පිරිමි දෘෂ්ටි කෝණයෙන් බලන්න එපා බං. දෘෂ්ටියකට ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියලා ભેදයක් තියනවද? නෑනේ. හරි අපි හිතමු එහෙම දෙයක් තිබුණමයි කියලා. ඒ මොන ආකාරයෙන් මොන දෘෂ්ටියෙන් බැලුවත් ගෑනු හරි චපලයි බං. ඇයි උඹ මිස් මනමේ කුමාරි චපලයි කියලා කියන්නේ? ඔකට මූලිකම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි කුමාරයා කුමාරිගෙන් කඩුව ඉල්ලපු වෙලාවේ කුමාරි කඩුව නොදී හිටපු එක. අනික තමයි වැද්දා කෙරෙහි තමන්ගේ හිතේ යාලයක් හටගත්තා කියලා කුමාරි විසින්ම කියපු එක. මිස්ටර් ජයන්ත දැන් තමයි නියම පොයින්ට් එකට ආවේ. දැන් බලන්න ඔතනින්ම තේරෙන නේද මිස් මනමේ කුමාරිට තිබුණු ෆැන්ටසියක් කියලා. ඒ කියන්නේ ජීවිතයේ පිළිබඳ දකින්න සිහිනය. ඒ සිහිනේ මුල්ම කුමාරයා වුණේ මිස්ටර් මනමේ. මිස්ටර් වැද්ද දැක්කට පස්සේ ඒ සිහිනේ කුමාරයා වැද්ද බවට පරිවර්තනය වුණා. මිස්ටර් ජයන්ත ගෑනු කියන්නේ ෆැන්ටසි දකින්න කැමති සත්තු විශේෂයක්. මොන බලපං කීර්ති දැන් උඹ මට කියනවා මම ගැහණු දිහා බලන්නේ පුරුෂ දෘෂ්ටියෙන්ලු. හැබැයි ඉතින් මට තේරෙන විදිහට නම් උඹ ගැහණු දිහා බලන්නේ අසත් පුරුෂ දෘෂ්ටියෙන්. මේ අර බලපංකෝ අර කවුද එන්නේ කියලා. ඔන්න ෆැන්ටසි එකට නියම උදාහරණයක්. මිස් චාරුලතා නොහොත් මිස්ටර් නිමල් හතුරුසිංහගේ නූතන යුගයේ මනමේ කුමාරි. ලප්ප නොමවන් සාන්ද සේසොමි ගුණේනා සේසොමි ගුණේනා ආතර දිනනා සිසු සවුමා ලප්ප නොමවන් සාන්ද සේසොමි. මේ දෙනම්ක තනියම කොහද යාළුවා? කවුද? මිස්ටර් මනමේ කුමාරයාද? ඔයගොල්ලෝ නිමාල්ට කතා කරන්නේ මිස්ටර් මනමේ කියලාද? අනේ එහෙම දෙයක් නෑ ශිරෝ. මේ කීර්තිට පිස්සු. අපි මේ මනමේ කතන්දර ගැන පොඩ්ඩක් කතා කර කර හිටියා. ඔය දෙන්න මොනවද මනමේ ගැන කතා කර කර හිටියේ? නෑ මිස් චාරුලතා. මිස්ටර් ජයන්ත කියනවා මිස් මනමේ කුමාරි චපලයි කියලා. මංකුනේ එයා චපල නෑ. එයා ඇවිල්ලා ෆැන්ටසියක් කියලා. මිස් චාරුලතා මොකද හිතන්නේ ගැන? මම නම් ගැහණියක් විදියට චපල වෙන්න කැමති නෑ. මං කැමති ෆැන්ටසියක් වෙන්න. කොයි ගැහණු ළමයත් කැමති මේ ලෝකෙ සිහින දකින්න. ගැහණු ළමයින්ගේ ජීවිතවල ගොඩාක් තියෙන සිහින. කොහොම වුණත් මං කැමති නෑ මනමේ කුමාරි වෙන්න. හරි මිස් චාරුලතා. මිස් චාරුලතා මිස් මනමේ කුමාරි වුණොත් ඔයා තෝරගන්නේ මිස්ටර් මනමේද එහෙම නැත්නම් මිස්ටර් වැද්දද? මට ඔය දෙන්නම හරියන්නේ නැහැ. එහෙනම් මං දන්න මිස් චාරුලතා කැමති කොයි වගේ කෙනෙකුටද කියලා. එහෙනම් කියන්න බලා. මං දැන හිටියේ නෑනේ කීර්තිට ගැහැණු ළමයිගේ හිත කියවන්නත් පුළුවන් කියලා. ඒ ශිරෝම දන්නේද? අපි කීර්තිට සාතර කියන්නත් පුළුවන්. ඒක නම් එහෙම තමයි. මට මූණ බල්ලයි අත බල්ලයි සාස්තර කියන්න පුළුවන්. හැබැයි ඉතින් මිස් චාරුලතා කැමති කොයි වගේ පිරිමියෙකුටද කියලා කියන්න මට සාස්තර වුණා වෙන්නේ. එහෙනම් කියන්න බල. ඒක මෙහෙම කෙනෙකුට අගයන් නැහැ නේද මිස් ජයන්ත? පිරිමියෙක් ගැන ගෑණියෙකුට කියද්දි කෙලින් කියන්න හොඳ නැහැ. ඒක ඉතින් ව්‍යංගයෙන් තමයි කියන්න ඕන. නිමල් ගමේ ගිහින්ද? ඔව්. කවද දන්නේ නැනේ දෙන්නේ. ඕනම වෙලාවක පැමිණිය හැක. ජයන්ති මේ කොල්ලන්ගෙන් හරි කරදරයි නේද? ඇයිසෝ මෙහෙම කියන්නේ? දැන් බලන්න
කෙල්ල දැක්කහම ඒගොල්ලෝ හැරි හැරි බලනවා. තව කෙල්ලන්ට විහිළු කරනවා. ඒ විතරද? යාළු වෙන්නත් අහනවා. හරි. දැන් කවුද ඔයාට එහෙම කරේ? ඔය ඕන තරම් කොල්ල කරන්නේ. ඒ වුණාට මම නම් ඔය එක කොල්ලෙක් දිහාවත් ඇහැක් කරලවත් බලන්න. මට නම් කොල්ලංගු පෙන්වන්න බෑ. ඒ වුණාට ජයන්ති ඔයා නම් කොල්ලන්ට කැමති නේද? ඔයා නම් හරිම නරකයි සෝමේ. ඇයි නරකයි කියන්නේ? මම දැකලා තියෙනවා. කොල්ලෝ දිහා ඔයා හැරි හැරි බලනවා. හැබැයි මම ඔයත් එක තරහ වෙනවා හොඳේ? ඇයි තරහ වෙන්නේ? මම ඇත්තනේ කිව්වේ. දැන් බලන්න. ෆොටෝ මහත්තයා දැක්කහම ඔයා කලබල වෙන තරම. සෝමේ මම ඔයත් එක තරහම තරහයි. මං යන්න. කොහෙද යන්නේ? මම විහිළුවක් කර. හරි හරි. මගේ යාළුව මං වගේ නෙමෙයි. කොල්ලෙක් දියා ඇහැක් කරලවත් බලන්න. කොල්ලෙක් දැක්කහම ලැජ්ජාවෙන් ඇඹරෙනවා. දැන් හරිනේ? මගෙත් එක තරහයිද? ඔව්. ඇත්තටම තරහයිද? ඔව්. ඇත්තටම තරහයි. කතා කරන්නවත් නැද්ද? නෑ. කතා කරන්නෙත් නෑ. හිනා වෙන්නවත් නැද්ද? නෑ. හිනා වෙන්නෙත් නෑ. කොහොම බලන්න මූණ? දැන් නම් මූණ ෆොටෝ බූතයගේ වගේම තමයි. මන් නෙවෙයි ඒ වගේ. ඔයා. ඔයා තමයි ෆොටෝ බූති. කාටද ජයන්ති ෆොටෝ බූති කියන්නේ? ෆොටෝ බූති කියන්නේද? ෆොටෝ බූති කියන්නේ ෆොටෝ බූතයගේ ගැන්සට. ජයන්ති මං අර පොඩි බඩුවක් කියන්නද? මොකද්ද? මගේ හිතේ පොඩි ආසාවක් තියෙනවා. මොකද්ද අපේ ආසාව? රූප සුන්දරියක් වෙන්න. මං අහලා තියෙනවා රූප සුන්දරියක් වුණාම නිලියක් වෙන්න හරි ලේසියි කියලා. දැන් ඔය ගොඩක් නිලියන්ට චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ රූප සුන්දරියක් වුණාට පස්සෙලු. ඔයා හිතනවා ජයන්ති මට රූප සුන්දරියක් වෙන්න පුළුවන් කියලා? ඔව් සෝමේ. ඔයා ගොඩාක් ලස්සනයි. රූප සුන්දරියක් වෙන්න ඕනි හැම ලස්සනක්ම පාගාව තියෙනවා. අනේ ඔයා ඇත්තමද කියන්නේ ජයන්ති? මට නම් හරිම සතුටුයි. එහෙනම් ජයන්ති අපි රූප සුන්දරී තරඟකට ඉල්ලුම් පත්‍රයක් දාමු. ඔයා ඉන්නව නේද මට උදව් කරන්න? ඈ ලොකු පුතේ මම මේ කල්පනා කළේ උඹලේ අම්මා ගැන. උඹලේ අම්මා පුදුමාකාර ධෛර්යවන්ත ගෑණියක්. එක ගයක් හදලා නැවතුන්නේ හැදුවා තව ගයක්. ඒකනේ තාත්තා. අම්මා මේ දේවල් කොහොම කරනවද මන්දා? එක පැත්තකින් ගෙදර වියද? අනිත් පැත්තෙන් මගේ විශ්වවිද්‍යාල වැඩවලට අවශ්‍ය කරන වියද? ඒ ඇස්සේ ගේකුත් හදන්න වියදම් කරනවා. ඔය ස්ත්‍රී රත්නේ හිතුවොත් ඉතින් හිතුවම තමයි. ආයි නෝ හෙල්ලු මොන වැඩකදී වුණත් එහෙම තමයි. ඔය මගේයි අපේ හාමිනේගේ පටලැවිල්ල වෙලාවේ එයාගේ අම්මා තදින්ම විරුද්ධ වුණා වෙලෙට. එයාගේ තාත්තා මට ෆුල් සපෝට්. මොකද මිනිහත් මං වගේම කනබුණ මිනිහෙක්. එයාගේ අම්මා එහෙම නෙමෙයි. මොනවා වුණත් හාමිනේ නෙමෙයි අඩියක්වත් පස්සට ගියේ. මාව බඳින්නම ඕනේ කිව්වා. නැත්තම් පයින්නවා කිව්වා ගඟේ. අම්මගේ තාත්තගේ ගොඩාක් රසකතා තියෙනවා නේද අපි නොදන්නේ? අපෝ පොතක් ලියන්න පුළුවන්. මම ඔය සේරම එක සැරේ එලියට දාන්නේ නැහැ. ටික ටික තමයි කියන්නේ. මොකද සේරම එක සැරේ එලියට දැම්මොත් ඒකේ අගයක් නැති වෙනවා. කොහොමත් මම ඩ්‍රයිවර් කෙනෙක් නොවුනා නම් ඔය පොත ලියනවම තමයි. දැන් කොහෙද ඒකට වෙලාවක්? බස්සෙලෝනේ එකයි පොත් ලියන එකයි එකට කරන්න බෑ පුතේ. තාත්තා අම්මා බැන්දේ ගොඩාක් තරුණ කාලේද? අපෝ එයාට යන්තම් 18 පයින්කන් හිටියා. 18 පැන්න ගමන් පටස් ගාලා බැන්ද. එතකොට මට වයස 30 ගානක්. ලොකු පුතාගේ හිතේ එහෙම දෙයක් නැද්ද? ඒ කිව්වේ තාත්තේ?
නැයි තින් ඔය වයසට එන සිතුවිලි තියෙනවනේ මං ඒව ගැන හොඳට දන්න කෙනෙක් ඇත්තම කියපන් උඹේ හිතේ කවුරුත්ම නැද්ද එහෙම නෑ තාත්තේ මගේ හිතේ එහෙම දෙයක් නෑ බොය කොණ්ඩේ අත ගන්න විදිහෙම මට තේරෙනවා දෙයක් නෑ කියලා හැබැයි පුතේ අපිට උඹලට අවවාද කරන්න බෑ මොකද උඹලා දැන උගත් උදවිය මේ තාත්තට තේරෙන විදිහට අපි යම් දේවල් කරන්නේ හිතලා මතලා නෙමෙයි අර කතාවක් තියෙනවනේ හිත ගිය තැන මාලිගාව කියලා මං විශ්වාස කරනවා උඹේ මාලිගාව හොඳ තැනක හැදෙයි කියලා කොහොම වුණත් මම කැමති උඹේ හිත මේ ගමේම නවතිනවනะ උඹ මොකද ඒ ගැන කියන්නේ අනේ මන්ද තාත්ත උඹ දන්නේ නැති වුණාට මට නම් දැන් ඒක ටික ටික දැනෙනවා පුතේ මේ අපේ ඉහේ කෙස් පැහෙනකොට දරුව ගැන පරචිත්ත විඥානය අපිට ඇති වෙනවා. උඹ ගත්ත තීරණේ හරි. යම්. කුසුම් මමවට බඩුවක් කියන්නද? මොකද්ද? ඔයාගේ මූණේ මොකක්දෝ ලොකු වෙනසක් තියෙනවා. නේද වාසනා? ඔව්. මටත් ඒක දැනුණා. අනේ එහෙම දෙයක් නෑ. නැත්නම් මොකද? අනුමානයක් නෑ. කොල්ලෙක් ළඟ හිත නැවතිලා. කොල්ලෙක් ළඟ හිත නැවතුනාම ඒක කොහොමද මූණෙන් පේන්නේ? කණ්ණාඩියක් ඉස්සරහට ගියා නම් ඔයාටත් ඒක බලා ගන්න තිබුණා. අපිටත් කියන්නකෝ කවුද කියලා. එහෙම දකින පිරිමියා ළඟ මගේ හිත නවතින්නේ. දකින පිරිමියා ළඟ හිත නවතිනවා කියලා අපි කිව්වේ නෑනේ. ඒත් කවුරු හරි විශේෂ කෙනෙක් ළඟ හිත නැවතිලා. මේ ඕගොල්ල කතා කර කර ඉන්න මං ක්ලාස් එකට යනවා. ඊයේ දුන්න සිංහල රචනාවලිය ඉවර කරන්නත් බැරි වුණා. කුසුම් ලිව්වද? ඔව්. පද්මිනීට නම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ. හෝම්වර්ක් කරලා දෙන්න කෙනෙක් ඉන්නවනේ. අනේ ඔව්. දැන් මගේ හෝම්වර්ක් කරලත් ඇති. මට තියෙන්නේ ඒවා පිටපත් කරන එක විතරයි. මට දැන් ඇත්ත කියන්න කුසුම්. මං වලට මොනවත් හංගන්නේ නැහැ පද්මි. නිමල්ලා එනේ දිහිතට එබිකම් කරන්නේ. ඔව් පද්මි. එහෙනම් දැන් වැඩේ ගොඩක් දුර දිග ගිහින් වගේ නේද? ආදරේ කියන්නේ මහා පුදුම දෙයක් පද්මි. ආදරේට ජීවිතේ මේ තරම් වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා මං කවදාකවත් හිතුවේ නැහැ. ඒත් හිතට බයකුත් දැනෙනවා. ආසයි ඒත් බයයි නේද? ඒ මුලින්ම ඔයා ආදරය කරන නිසා. මට නම් ආදරය ගැන කිසි බයක් නැහැ. දෙන්නෙක් අතර ආදරයක් ඇති වෙනවා කියන්නේ ආරම්භයක් විතරයි. ඒත් ඒක කොහොම වෙයිද කොයි පැත්තරේ යයිද කියලා හිතනකොටත් හිතට බයක් දැනෙනවා. ජීවිතය කියන්නේ මහා දීර්ඝ ගමනක් නේ. ආදරෙත් එහෙම තමයි. ඕවට ඔච්චර බය වෙන්න එපා ළමයෝ. ඔයත් හරියට කිත්සිරි වගේ. හැම දෙයක්ම හරි සීරියස් ගන්නවා. සීරියස් අරගෙන ජීවත් වෙන්න බෑ ළමයෝ. බයෙන් තමයි ඉන්න වෙන්නේ හැමදාම. ආදරේ වුණත් සීරියස් ගන්න එපා. මං ඔයට වඩා වෙනස් පත්නි. මට ආදරේ සදාකාලිකම ඕනේ. ඒක වෙනස් වෙන්නත් බෑ
නැති වෙන්නත් බෑ. මට ආදරේ ලැබෙනකොට තමයි මම දැනගත්තේ මම ගොඩාක් ආදරේ හොයන කෙනෙක් කියලා. ඔයා හොයන ආදරේ ඔයාට ඒ විදිහටම ලැබේ. ඔයා ඒ ගැන විශ්වාසය තියන්න. මං හරි කැමති ඔයාගේ මූණේ තියෙන සන්තෝෂය සදාකාලිකව දකින්න. කුසුම් ඔයා නිමල්ලයට ලං වුණා කියලා මම ඔයාගෙන් ඈත් කරන්නේ නැහැ නේද? අනේ නේ. ඇයි එහෙම හෙව්වේ? නෑ නිකන්. නෑ. නිකන් වෙන්න බෑ. නිකන් කුසුම්. ඔයාට මේව තේරෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ තේරවිල්ලට උත්තරයක් දෙනවා බලන්න. වඩුවගේ මල්ලේ තියෙන රට මොකද්ද? අපෝ ඒක හරි ලේසියි. උත්තර දෙනවා. වඩුවගේ මල්ලේ තියෙන රට තමයි පිටරට. ඊට ගෙඩිය. වඩුවගේ මල්ලේ තියෙන රට තමයි උරුමේ. අරේ ඉතින් බුරුමේ තියෙන්නේ පිට රටනේ නෑ උත් ඒ බුරුමේයි මේ බුරුමේයි වෙනස් ඈ හරි මං තමුසුගෙන් තව තේරවිල්ලක් අහන්න උත්තරයක් දෙනවද බලන්න ඈ එපා වෙනකොට ළඟට ගන්නවා ඕන වෙනකොට වීසි කරනවා මොකක්ද අවංක පෙම්වත ඊට ගෙනිය නංගුරුමෝයි නංගුරුම කොහොමද එහෙම කියන්නේ? අවංක පෙම්වතාටත් වෙන්නේ ඔය සැන්තෑසියමනේ. නැංගුරම ගහන්න කොච්චර ටයි කොලත් හරියන්නේ නෑනේ. හරියයි. එහෙනම් මං තව තේරවිල්ලක් අහන්න. පුළුවන් නම් ඒකටවත් උත්තරයක් දෙනවා ඔක බලන්න. ඈ? වක්ක වකයි වක දෙවකයි. වත්තෙම පොල් ඔක්කොම කයි. අපෝ ඒක හරි ලේසි. හරිද ලේසි නා තෝරනවා කොබල. වක්ක වකයි වක දෙවකයි. වත්තෙම පොල් ඔක්කොම කයි නේද? ඔව් තෝරනවා. පොල් හොරා. වක්ක වකයි වක දෙවකයි. වත්තෙම පොල් ඔක්කොම කයි. හිරමනේ. හරි හරි. අපු මාස්ටර් තේරිවිලි වලට දක්ෂයානි. දැන් මමත් තේරිවිලි කවියක් අහන්න. පුළුවන් උත්තරයක් දෙනවද? හරි. අහනවාකෝ බල. නයා වගේ දඟර ඇති කුක්කා වගේ පාට ඇති මහ මුහුදී ගමන් යති ආගිය තැන හූ කියති. ඔක හරි ලේසි. ඔයි කියලා තියෙන්නේ මං ගැන. අන්නේ නිකයි යන්න කපු මාස්ටර් යන්න. ඒ හග්ගෙඩිය ගැනනේ. හරි හරි ඕයි. දැන් බලනවා මාත් හග්ගෙඩියක් වගේනේ. එකම මිනිස පිමින්න කවුරුවත් නැති එක. මම ජීවිත කාලෙම පිමින්න කෙනෙක් පිහුවා. කොහ තාම හම්බුන්නේ නැහැ. මටත් හරි බයයි කපු මාස්ටර්. එමු. නෑ. කපු මාස්ටර්ට වෙච්ච දේ මටත් වෙයිද කියලා. ඇයි මොකෝ දැන් මට වෙලා තියෙන්නේ නෑ මං හොයන කෙනත් මුළු ජීවිත කාලෙම හම්බ වුණ නැත්නම් අවංක හදවත් වලට දැනෙන වේදනාව දරා ගන්න හරි අමාරුයි නේද ඔව් දැන් බලනවා ওই වේදනාව නිසා මගේ ඉහි කෙස් ගිය තවුසට කියන්න මං ආදරය කරන්න පටන් ගත්ත කාලේ මගේ කෙස් කරගාවට තිබුණොත් මගේ ප්‍රථම ප්‍රේමය කෙස් ගහන්නේ මිස්සුනේ එදා ඉඳන් මගේ කෙස් යන්න පටන් ගත්ත උන් ඔය ඇත්තමද කියන්නේ කපු මාස්ටර් කපු මාස්ටර්ගේ වගේ මගෙත් කෙස් යයිද එහෙම කෙස් ගියොත් ඉතින්
මගේ ප්‍රථම ප්‍රේමයේ හීනේ විතරක් නෙමෙයි. රිදී තිරේ හීරෝ වෙන සිහිනියත් බිඳ වැටෙනවා. කවුද ওই තමුසට කිව්වේ හීරෝ කෙනෙක් වෙන්න කෙසෝනේ කියලා? එහෙනම් ඉතින් ඔය කොණ්ඩේ තියෙන හැමෝම හීරෝලා වෙන්න එපා. එහෙනම් බාබර් සාප්පුත් ඇහි. මම යනවා යන්න. තමුසෙක් ගියේ කෙසෝවලා කොණ්ඩේ බැඳ ගන්නවා. කපු මාස්ටර් තරහ ගියානේ. තරහ ගියේ නෑ. තරහ ආවා. තමුසෙත් මගේ වගේ කෙස් ගිය බුදවසට එනකොට මාව හම්බෙන්න. එතකොට මම කියලා දෙන්නම් කෙස් නැතුව කොහොමද හීරෝ කෙනෙක් වෙන්නේ කියලා. මෙන්න මේ හරි කුහෙන් හරි වාඩි වෙලා ඉඳලා යමු බං. මට හරි මහන්සි. අම්මට මොන මහන්සියක්ද? අම්මට දිගටම උනත් අදින්න පුළුවන්. හරියට අපේ තාත්තගේ බස් එක වගේ. ඒ ඉතින් පුළුවන් කමකට නෙමේ බං. හිතේ විශ්වාසෙට. දැන් ඉතින් ඉස්සර වගේ අතපය වාරු නෑ. පොඩ්ඩක් මහන්සි වෙනකොට ඒවා රෙහෙම් මෙහෙම් මතු වෙනවා. අම්මා එහෙම කිව්වට තාමත් වැඩ කරන්නේ නම් කෙල්ලෙක් වගේ. ඒ උඹලට පේන හැටි. කාරණාලුස් මහත් වෙච්ච කොල්ල ගොඩක අම්මා වෙච්චි මට දැන් වාරු නෑ බං. මම දැන් නාකි. අම්මට අමාරු නම් මල්ලි මා එකතු වෙලා අම්මව උස්සගෙන යන්න. ඕනම නම් අපි දෙන්නට අම්මව කරතියන් මේ ගඟෙන් එකකට පීනන්න උනත් පුළුවන්. අනේ ඒ වගේ කතාවක් අහන්න ලැබිච්ච එකත් කොයි තරම් දෙයක්ද පුතේ. දෙමව්පියෝ දරුවෝ හදන්නේ කවදාහරි උන් ලොකු මහත් වෙලා දෙමව්පියන්ට වාරු නැතුව ගිය දවසකට වාරු දෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් එක්ක. දෙමව්පියන්ට එහෙම සලකන එකත් ලොකු පිනක්. උඹලට මතකද මාතුපෝසක ජාතකේ? ඒ ජාතක කතාවේ මුහුද මැදදි නැව ගිලුණාම අප මහ බෝසතාණෝ තමන්ගේ මව් පිට උඩ නංගගෙන දවස් 7ක් තිස්සේ මහමූදේ පීනලා අම්මගේ ජීවිතේ බේරලා දුන්නා. ආන් ඒ පිනට තමයි මතු බුදු වෙන්නේ කියලා අම්මා බෝධිසත්වයින්ට නියත විවරණ දුන්නේ. ඒ ජාතක කතා බොහෝම වටිනවා බං. දැන් මේ තියෙන සෙප්පඩ විජ්ජා වගේ නෙවෙයි. දරුවන් අම්මලා ගොඩ කරනවා වගේම තමයි අම්මලා කී දහහක් දරුවන්ව ගොඩ කරලා තියෙනවා. අම්මත් ඉතින් ඒ වගේ අම්ම කෙනෙක් තමයි. ඔව්. ඒත් ඉතින් මගේ වැඩ කටයුතු තාම ඉවරයක් උනේ නෑනේ බං. කවදා හරි දවසක උඹලා ලොකු මහත් කරලා හොඳ පෙළවහක් එහෙම කරලා දුන්නට පස්සේ තමයි ඔන්න මගේ හිතට ටිකක් හරි නිදහස ලැබෙන්නේ. ඈ දෙවනි. උඹත් දැන් ඉස්සර වගේ නෙවෙයි නේද? අනේ නෑ අම්මේ. මං දැන් ඇහැක් කරලා බලන්න. බස් එක් වගේ ඔහෙ බලාගත්වත බලාගෙන ඉන්නවා. එහෙම ඉතින් බලාගෙන ඉඳලා හරියන්නේත් නෑනි බම් මේ ජීවිතේ. කොහොමදත් මං හිතාගෙන ඉන්නේ අලුත් ගෙට ගියාට පස්සේ උඹටත් හොඳ කටයුත්තක් හොයලා බලන්න. අනේ අම්මේ. තාම මගේ කටේ කිරිසුඳ ගිහිල්ලත් නැහැනේ. දැම්ම මාව නම් හිරේට දාන්න හිතන්න එපා. අනේ කිතින් අයියා ඉඳද්දි මල්ලි මුලින්ම හිරේ යන්නේ නැහනේ. කසාද බඳිනවා කියන්නේ හිරේ යනවා වගේ වැඩක් කියලා කවුද කියන්නේ බං? ඒ ඉතින් නොගැලපෙන ගෑණියෙක් හම්බ වුණොත් නේ එහෙම වෙන්නේ.
ජීවත් වෙන්න අම්මල විඳින දුක දැක්කම මගේ පපෝ හොස්ගාලා පත් වෙනවා රේනු. ඒක නම් ඇත්ත කුසුම්. දරුවන් වෙනුවෙන් කැප වෙනවා ඇරෙන්න ඒගොල්ලන්ට ජීවිතේ වෙන අරමුණක් නෑ. මට සෝමිත් එක්ක හරිම තරහයි. අම්මලා යාට දක්වන ආදරෙන් එයා යුතු ප්‍රයෝජන ගන්නවා. මොකද උනේ? සෝමි අම්මට කියලා එයාට සයිකලයක් අරන් දෙන්න කියලා. ඔයා හිතලා බලන්න රේනු. උදේ හවස කෑම වේල අමාරුවෙන් පිරිමහ ගන්න අපි කොහොමද සයිකල් අරගන්නේ? ඒ තම්මයාට පොරොන්දු වෙලා ණයක් වෙලා හරි සයිකලයක් අරන් දෙන්න. සෝමිට මොකටද මේ හදිස්සියේ සයිකලය? හනි මන්දරේනු, එයාගේ හිතින් එක හීනයක් යනකොට තව හීනයක් එයාගේ හිතට එනවා. කවුරු හරි ගෑන් ළමයා සයිකලයක් පදිනව දකින්නේ නැති. අනුමානයක් නෑ හින්දි චිත්‍රපටයක වෙන්නේ නැති. සෝමි පව් කියලා එයාට හිතෙන්නේ නැද්ද? බැලු බැල්මට අපිට තරහ ගියාට සෝමගේ හේන හරි අහිංසකයි. හරියට පුංචි කාලේ අපි සෙල්ලම් බඩු ගැන හීනමවනවා වගේ. පුංචි කාලේ සෙල්ලම් බඩු ගැන හීනමවනවා කියලා ඔයා කිව්වම මට එකපාරටම දෙයක් මතක් වුණා. ඔයාට මතකද රංජනීලව? කවුද? මට මතක නෑ. අර අපේ ගෙදර ඉස්සරහා වත්තේ හිටපු පෝසත් පවුල. ඔව්, මට මතකයි. පස්සේ කාලෙක ඒගොල්ලෝ ගම අතහැරලා කොළඹ පදිච්චියට ගියානේ. අන්න හරි, ඒ අය තමයි. දුප්පත්කමේ නොලැඹීම ගැන මට මුලින්ම අත්දැකීමක් ලැබුණේ රංජනීලා නිසා. ඒ අපේ තාත්තා අසනීප වෙච්ච අලුත. අපිට ගොඩාක් අගයින් ගම් තිබුණා. සමහර දවසක අපි කෑම වේල පිරිමහ ගත්තේ රංජනීල වූ බත්ති ගානේ. එයාලගේ ගෙදර වැඩට හිටපු වැඩකාරයෙක් අතේ රංජනීලගේ අම්මා ඉඳලා හිටලා අපිට බත්ති ගානක් කිව්වා. ඒගොල්ලෝ ගමේ ජීවත් වුණාට හිටිය වෙන සමාජික වගේ කියලායි මට මතක. නගරේ ඉඳලා පෝසත් අය ඒගොල්ලන් ගෙදරට වාහන වලින් ආවා කියලා. වෙනකට එහෙනම් මට වගේම රංජනීලව මතකයි. මම මේවට කියන්න ගියේ මගේ ජීවිතේ කවමදාකවත් මට අමතක නොවෙන සිදුවීමක් ගැන. රංජනීලගේ අම්මා රංජනීට කොළඹින් බෝනික් එකක් ගෙනත් දීලා තිබ්බා. ඒ බෝනික හරිම ලස්සනයි. එයාට තිබ්බේ ලස්සන විල්පාට ඇස් දෙකක්. රංජනීය බෝනික්කා වඩාගෙන හරි උජාරුවෙන් ගේට්ටුව ළඟ හිටියා. අනේ, පුංචි මටත් ආසාවක් ඇති වුණා ඒ බොනිකා වඩා ගන්න. ඒක මම රංජනීට කිව්වා. ඒත් එයාමට ඒක අල්ලන්න දුන්නේ. මං එයාට කිව්වා අම්මා පොලේ ගිහින් එනකොට මම බොනික් එක ගෙන්න ගන්නවා කියලා. ඒත් එයාමට හිනා වුණා. ඒව හරි ගණන්, ඒව ගන්න තියෙන්නේ කොළඹ විතරයි කියලා. අම්මා පොලේ ගිහින් ආවට පස්සේ මම බෝනික් එක කිල්ලලා ඇඬුවා. අම්මට තරහ ගිහිල්ලා අම්මා මට හොඳටම බැන්නා.
රටේ ලෝකෙ මිනිස්සු හසින් ගියාට අපිට හසින් යන්න හදන්න එපා කියලා. එදා රෑ මං කන්නෙත් නැතුව නිදාගත්තේ මගේ හිතේ තිබ්බ දුකටමයි. පහුවෙන්ද තාත්තමට කදිරිලියෙන් බෝනික්කෙක් හදලා දුන්නා. ඔයා ඔය කතාව කියද්දි මම ඔයාගේ ඇස් දෙක බලාගෙන හිටියේ. ඔයාගේ ඇස් දෙකේ තිබුණේ දුකක්ම නෙමෙයි. මොකක්දෝ මහ ශක්තිය. ඔවුරේන ඔයා හරි. ඔය සිදුවීම තමයි මගේ ජීවිතේ මම ශක්තිමත් වෙන මුල්ම සිදුවීම. ඒක තමයි මගේ ජීවිතේ මුලින්ම බිඳවැටුණු හීනය. එදායින් පස්සේ මට අතපොවන්න බැරි හීන පස්සේ මම කවදාකවත් ගිහින්නේ. මට එදා අම්මා කියපු වචනේ තාම මතකයි. රටේ ලෝකෙ මිනිස්සු හසින් ගියාට අපි හසින් යන්න ඕනේ නෑ පුතේ.